ශනිදා කරලිය. විවේකී සෙනසුරාදාවේ අපි අදත් ශනිදා කරලයේ මුණගැහෙනවා. මේ ඔක්තෝබර් මාසේ අපි ඔබ මුණගැහෙන පළමුවැනි අවස්ථාව. පහුගිය මාසේ සැප්තැම්බර් මාසේ අපි වැඩිඩ කඩක් ලබා දුන්නේ පොතපතට, විශේෂයෙන්ම කවි පිළිබඳව අපි කතා බහ කළා. ඒ වගේම අනෙකුත් සාහිත්‍ය නිර්මාණ පිළිබඳව අපි කතා කරමින් හිටියා. දැන් අරගත්ත පොත් කියවන මාසේ මේ ලැබිලා තියෙන්නේ. ඒවා කියවමින් ඔබ ඉදිරියට යන්න අපිට මතන්නේ ඉන්න අනතුරුවත් බොහෝ දේවල් ඔබ මිලදී ගත්ත නිර්මාණ පිළිබඳව යම් නිර්මාණාත්මක සංවාදයක් අපි ඉදිරියේදී ශනිදා කරලයේදී ඔබ හා එකතුව පිරිනමන්නට බලාපොරොත්තුවකුත් තිබෙනවා. එවැනි බලාපොරොත්තුත් එක්ක මේ ඔක්තෝබර් මාසේ අපි ඔබ මුණගැහෙන්නේ අද ලෝක ගුරු දිනය. ගුරුවරුන් නම දින සහ ගුරුවරුන් ඇගීමට පාත්‍ර වන දවසක් බවට පත්වෙන අද පාසල්වල නිමාඩු වුණත් ඇතැම් පාසල්වල ලෝක ගුරු දිනය නිමිති කොටගෙන බොහෝ දේවල් පැවැත්වෙනවා. සහ ඒ උත්සවාකාරයෙන් යම් යම් දේවල් පැවැත්වීම නොවේ, සැබෑවටම තමන්ගේ භාවිතය ඔස්සේ ගුරුවරුන් කොයි ආකාරයට සිහිපත් කරනවාද කියන කාරණාව තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. කොහොම වුණත් අද මේ ඔක්තෝබරේ අපි පළමු වැඩසටහන ආරම්භ කරන්න අපි ඇරයුම් කරන්නේ ප්‍රවීණ සංගීතවේදෙක්ට. මේ සංගීතවේදියාව ඇත්තටම ගියොත් මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න අපි මාස දෙකක් විතර යත්න දැරුවා. එහි ප්‍රතිඵලය තමයි අද මේ ඔබ අභිමුවෙන්නේ රෝහණ ධර්මකීර්ති සම්මානනීය ප්‍රවීණ සංගීතවේදී ආයුබෝවන්. ආයුබෝවන් අනුෂ්ක. ඔබව විශේෂයෙන්ම කැඳවන්නට අපේ හේතු පාදක වුණේ ඔබ මෑත වාගේදී පිටපිටම සම්මානයට පාත්‍ර වුණා. තාත්තා ටෙලිනාට්‍ය හේතු කොටගෙන. හැබැයි එතනට එන්න කලින් ඔබ කරපු නිර්මාණ ප්‍රමාණය අතිවිශාලයි. එතනට එන්න පෙර ඔබ කරපු හැදෑරීම් ප්‍රමාණය සහ ඒ එන්න ආපු දුර තුලදී ඔබ කරපු නිර්මාණ අපමණයි. එනිසා අපි මුලින්ම තාත්තගෙන් පටන් ගන්නේ නැතුව එතනට එනකන් ඔබ ආපු ගමනේ වගතුග විස්තර ටිකක් හොයා බලන කල්පනා කරේ. මට මතකයි රෝහණ ධර්මගීති කියන මේ මගේ පරම්පරාවට මේ ඔබ මතක තියෙන එක තැනක් මං කියන්නම්. 90 දශකයේ මනෝහාරි රූපාහිනි වැඩසටහනේදී අපි දකිනවා වයලීනයක් අතේ තියාගත්ත අර නොටේෂන් එහෙම නැත්නම් මේ සොර ප්‍රස්ථාර බලන්නේ නැතුව වේදිකාව ඉස්සරහට ඇවිල්ලා හරි සිනහමුසු මුහුණින් සහ ඒ වාදනයට තමන්ගේ භාවයන් ප්‍රකාශ කරමින් හරි නිදහසේ මාරිම්බා සංගීත කණ්ඩායමේ ඉදිරිපිට වයලින් වාදනය කරන ශිල්පී මනෝහාරි සංගීත වැඩසටහනේ මට එතනින් තමයි රෝහණ ධර්මකීර්ති කියන චරිතය මතක තියෙන්නේ. මන්දන අපේ පරම්පරාවේ ගොඩක් දෙනෙක්ට මාරිම්බා සංගීත කණ්ඩායමත් එක්ක ඔබේ මේ මතකය. අපි පොඩ්ඩක් ඒ පැත්තට යමු. ඇත්තට මිනිස්සුක ඔබ කිව්වා හරි. ඇත්තට මාව ගොඩක් අය දැනගත්තේ මේ මාරිම්බා සංගීත කණ්ඩායමෙන්, විශේෂයෙන්ම ඔය මනෝහාරි වගේ වැඩසටහන් වලින්. ඉතින් මාරිම්බා සංගීත කණ්ඩායමට මට ආරාධනා කරේ මාත් එක්කම ගොන්දුලියට එකට බැඳුණු සහනවාදක මණ්ඩලියට එක බැඳුණු සමාජික බන්ධු ස්කන්නංගර පසුව ගුරු වෘතියට ගියා. ඔහු මට ආරාධනා කරා මේ කණ්ඩායමට බැඳෙන්න කියලා, එක් වෙන්න කියලා පටන් ගන්නකොටම. ඉතින් මම එච්චර කැමැත්තක් දැක්වෙන්නේ මට නුහුරු දෙයක් නිසා ගිටාර් එකත් වාදනය කරලා වයලිනයත් වාදනය කරන්න කියලා තමයි ඔහු ආරාධනා කරේ. ඒ හරහා ඇත්තටම මම කිසිසේත්ම හිතුවේ නැති, කිසිසේත්ම බලාපොරොත්තු මගේ තිබුණ නැති විදිහට මිනිස් මගේ වයිල් වාදන ඒ වයිල් වාදනය කරන ලීලාව ඉරියව් මිනිස්සු අගේ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක නිකන් අනන්‍යතාවයක් වුණා මාරිම්බා සංගීත කණ්ඩායමේ. ඒ වගේම ඒකට හේතුව මනෝහාරී වගේ වැඩසටහන් වලින් මම අඳුර ගන්න ගොඩක් ඒ නිෂ්පාදකවරුත් බලපෑවා. රවීන්ද්‍ර පුණසිංහ, උපාලි ආරියසිරි වගේ නිෂ්පාදකවරු කොහොමත් මාව ඉස්සරහට ගත්තා මේ වේදිකාවේ. මොකද වයිලිනය එහෙම වාදනය කරලා තිබුණේ නැහැ වේදිකාවේ. මොකද ටිකක් අමාරු වැඩක් අනුෂ්කේක. මොකද මේ ශබ්ද ස්ටුඩියෝ එක ඇතුලේ අපි පටිගත කිරීමකට වාදනය කරන වගේ නෙමෙයි. වයිලින් වගේ වයිලින් එක වගේ භාණ්ඩයක්, කියන්නේ ඔය ඩ්‍රම්ස්, ඔක්ටපෑඩ්, බේස් ගිටාර්, රීඩ් ගිටාර් වගේ කීබෝඩ් වගේ භාණ්ඩ එකතු වෙලා වාදනය කරනකොට මේ ශ්‍රුතිය ඒ පිච් එක හරියට තියාගන්න හරි අමාරුයි. මම ඔකට මන්දනේ මගේ හඳුනාගෙන දැනීමනුව මම කිව්වොත් ඔය සෞම්‍ය නොවන
ඔක්ටපෑඩ් එක හරි ඩ්‍රම්ස් හරි සෞම්‍ය නොවන වාද්‍ය භාණ්ඩයත් එක්ක මේ සෞම්‍ය නාද මතු කරන වයලීන වාදනය කරන කෙනෙක් ගැන ඔබ මේ කියන්නේ එහෙමද නැත්නම් හිටටි වෙන අත්දැකීමක්ද මම කියන්නේ මේ විශේෂම ඔව් එකත් එක පැත්තකින් ඇත්ත ටිකක් ටිකක් ශබ්ද වැඩි තමයි ශබ්ද වැඩිකම තමයි ප්‍රශ්න දෙන්නේ ඒ කියන්නේ වයලින් එක මම හිතන්නේ එහෙම විවෘත වේදිකාවේ වාදනය කරලා තිබුණේ නැහැ මේ ප්‍රසංග විවෘත වේදිකාවේ තිබුණා තමයි වාද කරන්න ඇති නමුත් ඒ ප්‍රසංග හරහා බයෙන් වලට රූපහානි ප්‍රසංග වලට නමුත් මේ දිනෝ දහහක් ඉන්න මේ මිනිසු නටන කෑ ගහන ප්‍රසංග වල සමහර වෙලාවට මට ආරාධනා කරනවා මේ ලොකු මේ ওই බයිලා සින්දු ගොඩාක් ගියාට පස්සෙත් ආරාධනා කරනවා නමුත් ඉතින් මට ටිකක් බයින් තැති ගැන්මක මිනිස්සුන්ගේ ප්‍රතිචාරය මොනවා වේද කියලා මම දන්නේ නැහැ නමුත් මීයට පින්බ වගේ නිශ්ශබ්දව අහගන්න අවස්ථා තියෙනවා ඉතින් ඒකෙන් මම තේරුම් ගත්තා මිනිස්සු මේක වෙලඳ ගත්ත කියලා කිව්වා වගේ යනන්නතාවේ හැදුනේ එහෙම තමයි මට මතකයි අර තුරුණු ශක්ති ප්‍රසංගමාලාවෙත් රටවටේ ගිය ඔබේ වයලින් වාදනයෙන් තමයි මේ ප්‍රසංගය ආරම්භ කරන්නේ ඔව් ඇත්තටම තුරුණු ශක්තිකෙත් වාදනය කරා මට මතක විදිහට ගිරිතරණ ගී මඩල කියලා වැඩසටහනක් තිබුණා මම හිතන්නේ රූපවාහිනී නාලිකා ගොඩාක් තිබුණා ජාතික රූපවාහිනී එක විකාශනය වුණේ උදේ ඉඳන්ම බයිසිකල් රේස් එකක් නුවරට ගිහිල්ලා නුවරඑළියට ගිහිල්ලා නුවරඑළියේ ඉඳන් තමයි මේක සජීවීව දුන්නේ ඇත්තටම දැන් බය හිතනවා ඒක මතක් වෙනකොට ඒ කාලේ බයක් හිතුන්නේ නැහැ නොතේරුම්කම ඉඳ දැන් බය හිතනවා කොහොමද අපි එකට මුණ දුන්නේ කියලා මුළු ලංකාවම බලන් ඉන්නේ නැද්දි අපි වයිල්ඩ් වාදකෙන් තමයි පටන් ගත්තේ අනික මේ හීතයි ඇඟිලිහෙ වැඩ කරන්නේ නැහැ නමුත් අපි කොහොම හරි ඒක මුළු ලංකාවම බලලා ලොකු ප්‍රසාදයක් ඇති වුණා මාරිබා සංගීත කණ්ඩායමට මට මතක විදිහට රෑ 7 8 පැය වගේ සජීව විකාශයක් ගියා ඒ කාලේ ඉතින් අපි කියන්නේ මගේ પરම්පරාව ඔබ හඳුනගත්ත විදිහ. හැබැයි ඊට කලින් ඔබේ ගමන ගුවන්විදුලියත් එක්ක පටන් ගන්නනේ. ගුවන්විදුලියට ඔබ කියපු විදිහට මේ සංගීතංශයෙන් පටන් ගන්නනේ. ඔව්. ඒ කාලේ මම දැන 80 ගණන් වල මැද 80 දශකයේ මැද වගේ තමයි මම ගුවන්විදුලි වාදක මණ්ඩලයේ සහන වාද්‍ය ශිල්පියෙක් විදිහට මේ එක්ක වුණේ. ඒ කාට සහනයක් විදිහට දෙක තුනේ. සහනය කියන්නේ මගේ ලොකු සිහිනයක් තිබුණා ගුවන්විදුලි වාදක මණ්ඩලයේ එකතු වීම. ඉතින් ඒ තුලින් මම මේ ගැන හොයලා බලලා මේ ගැන උනන්දුවෙන් මේ ගැන මහ ගහගෙන හිටියා කිව්වොත් නිවැරදි. ඉතින් එහෙම ඉඳලා තමයි එක්තරා දැන්වීමකට අනුව මම දැම්මා. මම ඒ තෝරාගත්තු බොහෝ පිරිසක් ඇවිල්ලා හිටියා. තෝරාගත 10 දෙනෙක් විතර මම ඒකට ඇතුළු වුණා. අනේ මේ ඇතුළු වෙන කාලෙදී රෝහණ ධර්මකීර්ති කියන අනේ ආදුනික වාදකයාට අතදුන් උදවිය කවුද සහ ඒ වෙනකොට මේ ගුවන්විදුලි වාද්‍ය වෘන්දය ඇතුලේ හිටපු දැවැන්තයන් කවුද කොහොමද ඔබේ මේ ආපු දුරට වුන් කියන්නේ පදනම නිර්මාණය කර ගැනීම සඳහා වුන්ගේ මොන වගේ ශක්තියද දායකත්වයක්ද ලැබුණේ ඔව් ඇත්තටම මේ මම මෙතෙන්ට එන්න කලින් ඉඳන් මගේ ලොකු අවබෝධයක් තිබුණා මේ ඉන වාද්‍ය ශිල්පීන් ගැන ඔවුන්ගේ අනන්‍යතාවයන් ගැන ජේෂ්ඨ වාද්‍ය ශිල්පීන් ගැන ලොකු උන්මාදයක් තිබුණා කිව්වොත් ඒක නෙවෙයි ඉතින් ඒ ගවන්ම ගහරා නිකම්ම ආව නෑ මෙතෙන්ද මම ඇවිල්ලා ඉතින් මට මගේ ලෝකේ වීරයෝ මෙතන ඉන්නවා පේනවා රොක්සාවි මාස්ටර් ඩීඩී ගුණසේන කල්ලි පෙරරා තිස්සිරි පෙරරා බර්ටි රණසිංහ විජය රත්නතුංග එච්.එම්. ජයවර්ධන හේම්පාල පෙරරා ඔහම නම් ගොඩක් කියන්න පුළුවන් මෙතන වාදක මණ්ඩලේ පිරිලා උන්නේ සීර වීරසේකර පුණ්‍යසිරි මහත්මයා වහිටියා ඉතින් මේ ඉතාලම මිහිරි මිනිස්සුවේ ඇත්තටම අද හරි කනගාටුවක් ඇති වෙනවා අපි අතර නැති එක ගැන ගොඩක් අය සමහර විශ්‍රාමර මම ඇවිල්ලා හරි ආසයි ඉතින් මේකට ඒක ෂෙඩියුල් දන්නවනේ මේ අනුෂ්ක ෂෙඩියුල් කරනවා කියලා අපි සාමාන්‍ය මේ වගේ නෙමෙයි වාදකින් සහභාගී වෙන වැඩසටහන් හවස 7:00 පටන් ගන්න හවස 8:00 පටන් ගන්න අවස්ථාව තියෙනවා එතකොට ඒ වැඩසටහන් වලට අපි උදේ ඉඳන් ඇවිල්ලා මේ වැඩසටහනට වාදනය කරන්න බලාගෙන ඉන්නවා මොකද අපිට මොනවා හරි ගුරුවරකමක් හම්බ වෙන පුජ්‍යලියෝ මෙතන එක ළඟ සීට් වල වාඩි වෙනවා ඔහොම කාලයක් වාදනය කරද්දී මගේ නමවත් දන්නේ නැතුව මං ගැන මේ හැඩහුරුකමින් කියලා මෙන්න මේ කොල්ලනම් හොඳයි කියලා වගේ රාවයක් තිබුණා. ඉතින් ගුවන්විදුලි සංස්ථාව ඇතුලේ මාව ටිකක් අර ස්ථාවරයක් නමක් හැදුණා කියලා හිතන්න පුළුවන් එක සිද්ධියක් තියෙනවා. මම විශ්වාස කරන විදිහට මේ ටී ෂෙල්ටන් පෙරේරා මහත්මයා මිය ගියට පස්සේ අපේ ලයින ලල්ගම අපේ ගාන්ධර්වයා ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයා වාද්‍ය කණ්ඩයක් නිර්මාණය කළා ඔහුගේ මේ දේහය චිතකයට මේ චිතකේ දැල්විලායි වාදනය කරන්න පසුබිම් වාදනය කරන්න මට හොඳට මතකයි ඉන්ද්‍රවංශ පෙරේරා මහත්මයා තමයි හිටියේ ශබ්ද පරිපාලනයට ආනන්ද ප්‍රේමසිරි බටලා වර්ගන හිටියා ලයින ලල්ගම මහත්මයා
පියානෝ එක අරන් හිටියා ස්ටඩියෝ සික් එකේ මෙතන කුමාරතුංග මහදාස මැදිරි. මම කොහොමරි මෙතෙන්ට මට කැඳවීමක් ලැබුණා මම දන්නේ ඇයි කියලා. මට තිබුණේ ලල් අල්ගමයන් ඒ ඔහුගේ ඇත්තටම ඔහු ඒ වාදනය කරන වෙලාවේ හඬා වැටුණා පියානෝ එක අල්ලගෙන. මට තාමත් මතක හඬා වැටුණා ඉන්ද්‍රංශ පෙරරත් හඬා වැටුණා මේ සීලු දින ගැස්වල කඳුළු. ඒ කඳුළු මැදින් තමයි ඒ මිහිර ඇති වසන්ත කාලයේ කියන ගීතය පාදක කරගෙන නිර්මාණය කරපු වාද්‍ය කණ්ඩය අපි නිර්මාණය වුණේ එතන. ඉතින් ලල් අල්ගම මහත්මයත් එක්ක අනුගත වෙලා ඔහුගේ වාදනයට අනුගත වෙලා මම වාදනය කරා මිහිර ඇති වසන්ත කාලයේ කියන ගීතය. ඉතාම හැඟීම් බර එක වාදනය වුණා කියලා මට හිතෙනවා. මොකද ඒ ඒ එතන උන්නු පිරිස ඒ බොරලි කනත්තේ මම හිතන්නේ ආදරණීය තිබුණේ ඒ ඒ පිරිස ගොඩාක් අය මට ප්‍රවීණ ශිල්පීන්ගෙන් තමයි මේ අහලා තිබුණේ ඔබද මේ වාදනය කරේ කියලා. ඊට පස්සේ මට හොඳට මතකයි අපි ගුණසේන අයියා ඩීඩී ගුණසේන මහත්මයා මට ඇවිල්ලා කිව්වා මේ මගෙන් ගොඩක් අය මමද වාදනය කරේ කියලා. මේක මම කෝ නැහැ මේ අලුතෙන් අපු කොල්ලෙක් මේ රෝහණ ධර්මකීර්ති කියලා කොල්ලිත් ආවේ වාදනය කරේ කියලා ගොඩක් අය අවධානය මට යොමුනේ අන්න එතනින්. ඒ වගේම නිමල් ගුණසේකර වගේ ශිල්පීන් විශේෂයෙන් මතක් කරන්න ඕන ආනන්ද ගමගී වැනි ශිල්පීන් සංගීත අධ්‍යක්ෂවරු මාව ගොඩාක් දිරිමත් කරලා මාව උස්සලා තිබ්බ කිව්වොත් නෙවෙයි ඔවුන්ගේ වැඩසටහන්වල මාව ගත්තා මාව අගේ කරා දිරිය දුන්නා. කෙනෙක්ගේ අවමගුල ඔබේ මංගල කාරණාව බවට පත් වුණානේ. හරි, අපි මේ වාදන ගැන කතා කරපු නිසා මේ ඔබ වාදනම එකතු කළා සංගීත තැටියක් නිකුත් කළා. අපි මොන වාදනේ තෝරගන්නේ? අපි තෝරගම් වර දැන් ඔය කලින් කිව්ව වාදන මේකම නෙවෙයි මේ තියෙන්නේ. මම මිහිර ඇති වසන්ත කාලය කියන මම ඉතාම කැමති ගීතයේ අනුවාදනයක් අපි තෝරගම්. හොඳයි, අපි ඒ අනුවාදනය ශ්‍රවණය කරමු. හෙන අනතුරු යලිත් මේ රෝහණ ධර්මකීර්ති කියන බොහොම සැහැල්ලු සුන්දර සංගීතවේදියාත් එක්ක අපි කතාව ආරම්භ කරමු මේ වාදනයෙන් අනතුරු.
කරලිය. අහසක්සේ දූයන මඟ පුළුම් බලා අතුරනවා එහෙමයි මගේ දුනී මං රැකගන්නේ පනවාගේ මගේ දූ මං රැකගන්නේ එනතුරු තනි රකින්නවා ආදරයෙන් මඟ බලනවා තුරුලටගෙන සනසනවා මං ළඟ නොඇදු සැමදා සැනසෙන්නේ ඔබට මේ ඇසුණු ගීතයේ සංගීත නිර්මාණ ශිල්පියා තමයි අපේ ආරාධිතයා රෝහණ ධර්මකීර්ති. මෙතන අර වාදකයෙක් හැටියට අවධානය දිනාගත්තු මේ නිර්මාණවේදියා පසුකාලීනව සංගීතඥයෙක් බවට පත් වෙනවා. නොවේසේනම් තනු නිර්මාණ ශිල්පියෙක් බවට පත් වෙනවා. එතනදිත් ගුවන් විදුලිය කොහොමද ඔබට මඟ විවෘත කරලා දුන්නේ? ඔව්, ඇත්තටම අපේ කාලේ වෙනකොට අපේ නිර්මාණවලට පිවිසෙන කාලේ වෙනකොට ඒ කාලේ උන්න ප්‍රවීණ ශිල්පීන්ට එහෙමම අර පෙරණි අපිට පෙර පරම්පරාවේ කට්ටියට වගේ අවස්ථාවක් හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ කාගත වරදක් නෙවෙයි මම කියන්නේ. ඒක ඒ සැකසුණු විදිය. ඉතින් මම ඉස්සල්ලාම මේ ගුවන්විදුලියට ඇවිල්ලා බාහිර පටිගත කිරීමකදී මගේ නිර්මාණ කීපයක් පටිගත කරා සරත් වීරසිංහ කියන ගායන ශිල්පියා වෙනුවෙන්. ඒකටත් මම ඉතින් මේ ගුවන්විදුලි සංස්ථාවේ ඉන්න අති දක්ෂ වාදක මණ්ඩලයේ මට හරි ආසයි. ඒක හරි ලොකු සිහිනයක්. මම කොළොන ලීලියා නම් බලනවා මේ පටිගත කරන්න කලින්. රොක්සාවි, තිසිරි පෙරරා, ජූ පීරිස්, ප්‍රියානන්ද පෙරරා, වයම් සුමනසිරි, ඇතිරි ගාම වීහෙම්පාල පෙරරා, එච් ව්‍යාම සියලු දෙනාම මගේ තන්නේ රෙකෝඩිකට අනවශ්‍ය තරම් පිරිසක් මම කැඳගත්ත මේකට තියෙන ලෝභකමට. මේ එතනින් තමයි පළවෙනි නිර්මාණ එකතුව මගේ පටන් ගත්තේ. ඊට පස්සේ පියවරෙන් පියවර මගේ නිර්මාණවල මොනවා හරි මිහිරක් තියෙන්නේ නැති. මම මොකද ඒ නිර්මාණ බොහොම විඳපු කෙනෙක් අන්ගේ. ඒ වගේම අනුෂ්ක කියන්න ඕනේ අනුන්ගේ නිර්මාණයකින් ඒක විඳලා ඒකෙන් උන්මාදයට පත්තුන් නැති කෙනෙකුට නිර්මාණයක් කරන්න බෑ කියන එක තමයි මගේ විශ්වාසය. අනුන්ගේ නිර්මාණ ඉස්සලා ගෙදින්න ඕනේ. ඒ මගේ නිර්මාණ ගමන මේ හැදුනේ මේ අනුන්ගේ නිර්මාණම රස විඳලා තමයි. ඒක සමහරවිට එහෙම තියෙනවා නේද? ඒ කියන්නේ යම් යම් නිර්මාණ අපිව තව නිර්මාණයක් කරන පොළඹවන අවස්ථාවක් වෙනවා. මම කියන්නේ ඒ වෙන් අපිට මේ වක්‍ර වෙන දේවල් මේ කිලින්ම නෙවෙයි. කිලින් මේ වගේ තනු මම කවදාකවත් කිසිම කෙනෙක්ව අනුකරණය කරලා නැහැ. අනුකරණය කරලා නැහැ. නමුත් ඒ වෙන් ලැබෙන දේවල් මේ හරිම මේ කොහොමද මේ මෙතන එන්නේ කියලා ඒ කල්පනා කරලා බලනකොට ලැබුණ ඒ මිහිර එක්ක ලැබුණු දැනුම යම් ගොඩාක් දේවල් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ටිකක් විස්තර කරන්නත් අමාරුයි. මතකද පළවෙනියටම මේ තනුවක් හදපු නිර්මාණය? ඔව්, මම ඉස්සල්ලාම තනුවක් හදපු නිර්මාණය තමයි පටිගත වුණු නිර්මාණය. මම ඔය ගමේ ඔය තරුණ සමිති වලට එහෙම ඔය තරඟ වලට එහෙම නිර්මාණ කළා තියෙනවා. නමුත් පටිගත වුණු ගීතය තමයි සරත් වීරසිංහ ගැයූ රිදී හවඩි මුතු මාලා රුංගල් කියන ගීතය. ඔහු සිංදු හතරක් පටිගත කරා. ඒකත් ඒ දවස්වල ප්‍රචාර වුණා. ඇතරමයි මේ ඒක
පටිගත කරන වෙලා මේ ජේෂ්ඨ වාද්‍ය ශිල්පී නැල් මට සුප් ඇතුවා. මොකද ඒකල හිතුවා මන් දන්න ශිල්ප සේරම දාලා මේක විනාශ කරගෙන කියන පළවෙනිකනේ. නමුත් මගේ හික්මීමෙන් හිතුව මම තමයි ඒ දැනුමක් ඇතුව මම එකරේ. මම දන්නවා මේ විශාල සංගීත සැරසිලි ගොඩකට වඩා මේ තනුවේ තියෙන ආත්මය තමයි මේකේ ප්‍රබලම දේ කියලා. මම දැනගෙන ඒ කාලෙත් දැනගෙන හිටියා. දැනුත් විශ්වාස කරන්න එක තමයි. ඉතින් ඒ නිසා මම ගොඩක් මේ ඔය සැරසිලි වලට වඩා මේ සංගීත මේ පදවැලක තියෙන මේ ආත්මය හඳුනා ගැනීම තමයි මම ගොඩක් මූලිකයි කියලා හිතන්නේ. ඔය සැරසිල්ලටද කවුන්ටර්ස් කියන්නේ? කවුන්ටර්ස් කියන්නේ සැරසිල්ලකට තමයි. නමුත් ගොඩක් ශිල්පහරඹ වාද්‍ය භාණ්ඩ ගොඩක් යොදාගෙන ශිල්පහරඹ යොදා ගැනීමට වඩා මම හිතන්නේ මම යන්නේ වෙන පැත්තක. කවුන්ටර්ස් මම යොදා ගන්න අවස්ථා තියෙනවා. කවුන්ටර්ස් අවශ්‍යයි. නැත්නම් නෑ. නමුත් අර විශාල ශිල්පහරඹ ගොඩාකට වඩා ඒක මට හිත ගියේ නෑ ඒ පැත්තට. ඒ පැත්තට වඩා මට හිත ගියේ පැත්ත තමයි මේ පැත්ත. මම දන්නවා අරකට වඩා ලොකු ගැඹුරක් මේකේ තියෙනවා කියලා. ඒ නිසා මගේ හිත මේ පැත්තට ගියා. ඒකයි උනේ. සාමාන්‍යයෙන් දැනට රෝහණේ අතින් කොච්චර ගීත ප්‍රමාණයක් තනු නිර්මාණය කළ ඇත්ත? ඒක නම් මම ඇතරම ගණන් කළා විශාලම ප්‍රමාණයක් කරලත් නෑ. නමුත් මම හැබැයි ගීත 200කට වඩා මං හිතන නිර්මාණ කළා ඇති කියලා නිකමට හිතනවා මට. ඊට වැඩි විසක් අඩු නෑ. සමහරව ගොඩක් මිනිස්සු අතරට ගියවත් තියෙනවා, සැඟවිලා ගියවත් තියෙනවා, මං ආස කරන ගීතත් සැඟවිලා ගියව තියෙනවා. එක 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 වෙලාව තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් තනුවක් නිර්මාණය කරනකොට දැන් ඔකෙ දෙපැත්තක් තියෙනවා. එක පැත්තකට ඔබ සමහරට තනුව හදනවා ඇති, ඔන්න ඊට පස්සේ තනුවේ රිද්මය සහ ස්වභාවයෙන් වචන යොදන අවස්ථාවන් තියෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් අර හොඳම ක්‍රමය කියලා තමයි පද ටික ආවට පස්සේ පදවල රිද්මය සහ ඒ අර්ථය බලලා තනුවක් යොදන එක. ඔය කියන අවස්ථාවන් දෙක සංගීතඥයෙක් හැටියට කොහොමද දකින්න? ගීත රචකයෙක්ගේ පැත්තෙන් නම් ඔකට තියෙන විවිධ අදහස්, විවිධ මතවාද. ඔව්. සංගීතඥයෙක් හැටියට ඔබේ අදහස කොහොමද? ඔය ඇත්තටම මේ ඔය දෙකම සාර්ථක වෙන අවස්ථා තියෙනවා. මේ ඉතිහාසය බලනකොට, ගීත ඉතිහාසය බලනකොට අපි ඔය දෙකම සාර්ථක වෙච්ච අවස්ථා තියෙනවා. මමත් ඔබ කිව්වාගේ අර වඩා කැමති පදමාලාවකට සංගීතය නිර්මාණය කරන්න තමයි. නමුත් සමහර අවස්ථා අපිට එළඹෙනවා, අපි ඒ අවස්ථානුකූලව ඒ රිද්මය අපිට ඉස්සලා රිද්මය අපේ හිතේ මැවිලා, විශේෂයෙන්ම තවත් කෙනෙක් සම්බන්ධ කරන ටෙලි නාට්‍යයකට හෝ චිත්‍රපටයකට හෝ නාට්‍යයකට හෝ මෙවැනි රිද්මයක් කියලා ඒ අධ්‍යක්ෂකරයා අපිට කිව්වොත් ඒ රිද්මය මියුරු තනුවක් එන්න පුළුවන් අපේ හිතට. නමුත් වචන නැහැ. එතකොට නමුත් ශූර ගීත රචකයෝ ඉන්නවා, සේරටවත් බෑ මං හිතන්නේ ඒ තනුවකට ලියන්න. මේක මේ වචනවලට තනුව දැම්මද, තනුවට වචන දැම්මද කියලා හිතා ගන්න බැරි වෙන විදිහට ලියන්න පුළුවන් ගීත රචකයෙකුත් ඉන්නවා. ඉතින් ඒක තමයි මගේ දෙපැත්තම සාර්ථක වෙන අවස්ථා තියෙනවා කියලා කියන්නේ. මම සංගීතඥයෙක්ගේ පැත්තෙන් අහුවොත් ඔබ වඩාත්ම කැමති දැන් තනුවක් ඔබට මුලින්ම හදන්න වෙනවා නම් ඔබට රිසි පරිදි ඔබේ පරිකල්පනය හෝ ඔබේ රසයන් අනුව තනුවක් හදන්න පුළුවන්. දැන් ගීත රචකයෙකුටත් එහෙමයි. තනුවකට ලියනවට වැඩිය තමන්ට කැමති විදිහට කැමති අර්ථයකින් පද ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒකට අනුව තමයි ඔන්න තනුව හදන්නේ. ඔක ධම්මික බණ්ඩාර මහත්මයා තමයි කියන්නේ මිනිහාගේ හැඩයට ඇඳුම කපනවාද, ඇඳුමේ හැඩයට මිනිහා කපනවාද කියලා ඌ හරි අපූර්වයදම භාවිත කරන්නේ. මේ ඒ වගේ මම අහන්නේ සංගීතඥයෙක්ටත් ඔබට තනුව හදනකොට පදවලට සීමා වෙන්න ඕනේ නෑනේ. මම අහන්නේ ඒකයි, පදවලට ඔබ නිකන් සීමා වෙනවද, නැත්නම් ඒ පදවල අර්ථයත් එක ගත්තහම අන්න පදවල අර්ථයට ඒව මතුවෙන විදිහට සංගීතය යොදනවා කියන එක ලේසි නෑනේ. ඔව්, ඇත්තට මම වඩා කැමති නම් ඔය පද මාලාවක් කෙමිදිලා ඒ පද මාලාවේ මේ රචකයා ලියලා තියෙන වචනවල අර්ථය මම තේරුම් අරගෙන මම ඒකෙන් කම්පණය වෙලා ඒක තමයි සාර්ථක මන්න හිතන්නේ. ඒ කියන්නේ මම කම්පණය වුණේ නැත්තම් ඒ පද මාලාවෙන් ඉස්සරලාම මට තවත් කෙනෙක්ව කම්පණය කරන්න බෑ. ඉස්සලා මම එකෙන් කම්පැනි වෙලා ඉන්නෝනේ. ඒ මම ඇත්තටම මම මගේ සාර්ථක නිර්මාණ ගොඩාක්ම බැලුවෙත් ඒ මම ඉස්සලා පදමාලාවෙන් කම්පැනි වෙලා මම ඒක ප්‍රතිනිර්මාණය කරපු ඒවා තමයි සාර්ථක වෙලා තියෙන්නේ ගොඩක්. මට දැනුණු පදමාලා මට දැනුණේ වට තමයි මට සාර්ථකව නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම කැමති අර මුලින් කිව්ව අර පදමාලාවකට සංගීත නිර්මාණ කිරීමට තමයි වඩා කැමති. අර එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. ඉඳේට හම්බෙනවා එම. ඔව්, දැන් එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගායනා කරන අකුරු මැකී නෑ. අකුරු මැකී නෑ. ඊට පස්සේ මම ලංගු ඇති ඔබේ නුවන් පුර. ඒවා හිතන්න බෑනේ මේ තනුවකට ලිව්වා කියලා. සමනලයා මලා නමේ ආසේ. ඔව්. ඔය මම හිතන්නේ අකුරු මැකී නෑ ගීතේ නම් මේ අන්තිම ටිකට වචනයක් දාගන්න බැරි වෙනකොට මේ එඩ්වඩ් ජයකොඩි මහත්මයා තමයි ඔව් ඉතින් මම
ඒකන් මෙහෙමයි දැන්. දැන් තනුවක් ඇත්තම මේ නිර්මාණය කරපම හොඳ කතාවක් වෙයි. තනුවක් නිර්මාණය කරාට පස්සේ රචකයාට මේක හොඳට තේරෙන්න මේ බුරු වචන ලියලා දෙනවා. මේ ඒ බුරු වචන අපේ පුරාණෙත් හොඳ හොඳ වචන දෙනවා. රෝණ විදුසක මහත්මයා ලිපු වචන. තාමත් මේ ජනප්‍රියයි වා. මේ කියන්නේ සාමාන්‍ය රසිකින් අතර නෙවෙයි. ඔව් ඔව්. ශේත්‍රීය ජනප්‍රියයි. ඒ වගේම අපි ලියනවනේ. අපි ලිව්වොත් අපිට අපිටත් පොඩ්ඩක් ගීත රචනා ලියා ගන්න පුළුවන් ගතියකුත් එනවා ඉතින්. පොඩ්ඩක් ඔය පදමාලාවට ලිව්වම ඉතින් බුරු වචන ලියන්නේ. ඔව්. ඒක රයිම් රයිම් වෙන්නේ ඒකට. ඒතර හරියටම ඒ කොහොමද හැඩේ තේරුම් ගන්න පුළුවන් මේ රචකයාට. ඉතින් ඒකත් හොඳ රසවත් දෙයක්. අපි මේ ඔබේ තනු නිර්මාණ ගැන කතා කරපු නිසාම මදනේ ඔබේ ගීතාවලිය තුළ ඔබ තනු 200ක් විතර නිර්මාණය කළා තියෙනවා කියලා කිව්වනේ. අපිට අහන්න ලැබිච්ච ප්‍රසිද්ධ ගීත ඇතුලේ ඔබේ තනුවල එකම ස්වභාවයක් නෙවෙයි තියෙන්නේ. දැන් අපි දැන් මේ කතාව අහට කලින් අපි හපු සුළඟක් වී ගීතය. එතකොට ගත්තොත් නටුවෙන් ගිලිහුණු පින්න මලක් ගීතය. එතකොට අන්දරයය කියන ගීතයක තමයි මේ තනින් තනින් ගන්න. එතකොට මදකට හෝ නුඹ කියලා කසුන් කල්හාර ගයන ගීත. මේ ගීත හතරම අපේ ශ්‍රාවක හිතවතුන්ට මතක තියෙන ගීත නිසා ඔන්න ඔය තුන හතර බලන් ටිකක් පිළිවෙලින් තියලා එකිනෙකට වෙනස් රිද්මයන් භාවිත කරන සංගීත බහඬ. එතකොට තේරෙනවා මේ ඔබ නිකන් එක රාමුකට කොටු වෙලා නැහැ වගේ එකක්. ඔව්. ඒකට හේතුව අනුෂ්ක මගේ ජීවිතෙත් මම එකම දෙයක් නෙවෙයි විඳින්න. මම මගේ රසය හරි විවිධයි. මේ මම එකම පැත්තට කොටු වෙලා නෙවෙයි. මම ඇත්තරම හරි ගැඹුරු චිත්‍රපටි බලන්නත් කැමතියි. ඒ වගේම විනෝදකාමී චිත්‍රපටි කාටුන් බලන්නත් කැමතියි. ඒ වගේම මම ටිකක් ඉහළ මට්ටමේ තියෙන ඔය පොත්පත් කියවන්නත් කැමතියි. ඒ වගේම මම ඩීමන් ආනන්ද මහත්මයාගේ පොත්පත් කියවන්නත් කැමතියි. ඉතින් ඒ වගේ සංස්කෘතිකට ගත්තත් මම ගමේ බොහොම එකත් මම අඳුරනවා. ඒ වගේ මට වෙන තැනක ගිහිල්ලා නයිට් ක්ලබ් එකක උනත් ජම්බිය රකින්න පුළුවන්. ඉතින් මේ අන්න ඒ වගේ මගේ තියෙන ඒ මගේ පෞද්ගලික තියෙන කැමැත්ත වගේම තමයි මම හිතන්නේ මේ නිර්මාණවලට ඔය ඔක යන්න ඇත්ත මම හිතනවා. මම බෙදාගෙන නැහැ. කොයි જાති නිර්මාණක් තියෙන්න ඕනේ. මම බයිල වලටත් යැමති, බටේර ගීත වලටත් යැමති, ශාස්ත්‍රීය ගීත වලටත් යැමති, ඔය ජන සංගීතය ආභාෂයෙන් කරන ගීතත් වලට කැමති. ඒ වගේම දෙමළ, තෙලිඟු ඔය ඕනම ආකාරයේ ගීත මට ක්‍රනස් ලගේ කණ්ඩායම් ගීත සංගීත කැමති. මම ඒවා සේරම විඳිනවා. මට එක වර්ගයක් ගෝත්‍රයක් නෑ ඒ. ඒ හින්දා වෙන්නේ නැති මගේ ඔය ඔබ කියන මේ ඔය විචිත්‍ර බව වෙන්නේ නැත්තේ. ඒ විචිත්‍ර බව ප්‍රකාශ වෙන තව ගීයක් තමයි මේ අන්දරයයි කියන ගීතය. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ මතනේ මුල් අවදියේද නෑ මුල්ම අවදියේ නෙවෙයි. මුල්ම සීඩී පටේර නෙවෙයි දෙවෙනි හෝ දෙවෙනි එකට මේ ආපු ගීතයක් තුන්වෙනි එකට මම හිතන්නේ තුන්වෙනි එකට නේ. කොයි කාලේද 90 දශකයේ මැද අග 90 දශකයේ මැද වගේ. මොකද එතකොට අපේ දිවුල්ගනේ මහත්මයා මායික ගුණදාස කපුගේ මහත්මයාගේ කම්පන ප්‍රසංගේ මම දහස් වාරක්ටත් වැඩි වාදනය කරා. මේ වයිල් වාදකයෙක් විදිහට වැඩ කරා. එතකොට මාත් එකට එක සීට් එකේ වාඩිලා ඉන්න දිවුල්ගනේ මහත්මයා ඔහුගේ සින්දු ගොඩක් ජනප්‍රිය නේ. ඇසට අසුන මායිමේ ගීතය ඇවිල්ලා තිබුණා. නමුත් මේ ඒ කාලෙම තමයි CD තැටිය CD පටය නිකුත් වෙන්නේ ඇසර අසුන මායිමේ කියලා. ඒකනම් 90 මුල් කාලේ වගේ නේද? මුල් කාලේ. ඔව්. ඇසර මම ඒකට නෙමෙයි. ඊට පස්සේ ඔහුගේ මගේ තිබුණු හරි යාළුකමක් ඇති වුණා. බැඳීමක් නිර්මාණ පිළිබඳ කතිකාවක් පොත්පත් ලොකු ඔය කම්පන මුළු රටවටේ යද්දිම අපි දෙන්න කතා කර කර යනවා. ගීත ගැන ඔය පොත්පත් ගැන එක එක දේවල් ලෝකේ කතා කරනවා. ඉතින් අපි දෙන්න අතර ලොකු මිත්‍ර සම්බන්ධයක් ගොඩ නැගුණා. ඒ මිත්‍ර සම්බන්ධය හරහා තමයි මම ඔහුට ගෙනත් දෙන්නේ සුනිල් දයනන්ද කොණාර හදපු ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා කියන ගීතය මම ඔහුට ගෙනත් දෙනවා. මෙන්න මේ වගේ සින්දුවක් තියෙනවා ඔබ කියන්න මේක. ඔබට හරි යනවා මේක හරියටම හරි මේ ගීතය කියලා ගෙනත් දෙනවා. අන්තිමට මෙතන ඔහුගේ සංයුක්ත තැටි ආවෙත් නිල්දීවර කියලා. නිල්දීවර කියලා. නිල්දීවර. එතකොට ඇත්තටම නිල්දීවර කියන සංගීත තැටියට ආවට අනුෂ්ක ඒක පටිගත කරේ ඊට කලින් සංගීත තැටියකට නෙතර උඩලක් කියන එකට. කොහොම හරි මේක යම් කිසි හේතුවක් නිසා මේකට නිල්දීවරට කලින් ආවේ නැහැ. නමුත් නිල්දීවරට කියලා මේක තීරණය කළාට පස්සේ අහම්බෙන් වගේ මට ආරාධනා කරා ගීතයක් නිර්මාණය කරන්න කියලා. ඒකට තමයි මම නිර්මාණය කළේ කුමාරලීනිගේ ලියපු අන්දරයයේ වැවුතාවුල්ලේ සක්මන් කරන අපච්චි. ඔය දෙකම එක
සිඩි එක තම තිබුණේ. දැන් මේ දැන් අපි ඊළඟට අහන්නේ අන්දරයාගේ ගීතය නිසා. මේ ගීතේ තියෙන්නේ මේ ගමක ඉන්න තාත්තා කෙනෙක්, මේ සරලව අදහස ගත්තාම ගමක ඉන්න තාත්තා කෙනෙක් තමන්ගේ දරුවව තමන් ඉන්න තැනට වැඩිය දියුණු ලෝකයකට යවන්න ගන්න උත්සාහයනේ. ඒ වෙනුවෙන් වෙන කැපකිරීම මහන්සිය තමයි මේ මේ හැම වචනකම තියෙන්නේ. අන්නේ වචන ටික අපිට දැනෙන ඔබේ තනුවෙන් මේක මේ මේ අර ගැමි ස්වභාවය වැව් තියෙන ප්‍රදේශයේ මේ තාත්තාගේ දුක, තාත්තා කැපකිරීම කරන ආකාරය ඔබ අර වචන රහිත තනුවලින් හරි අපූර්වට උද්දීපනය කරනවා කියලා මට හිතෙනවා. ඔව් මදන ඒක ඒකම තමයි මේ මේ ගීතේ මෙච්චර අපි අතර ජනප්‍රිය වෙන්න හේතුව. තවත් මේ ගීතය මම හිතන්නේ සෑහෙන කාලයක් තවත් ප්‍රසංගේ ප්‍රසංගවල ගානවා, අදත් ගායනා කරනවා. මම හිතන්නේ මට දිල්ගන් මහත්මයා කතා කරාම කිව්වා අදත් ගායනා කරනවා කියලා. විශ්වවිද්‍යාලට ගියත් ළමයි කවුරු හරි ගායනා කරනවා මේක ආධුනික තරගාවලියකට හෝ. ඇත්තටම මේ ඒකත් කුමාරලීලගේ පද ගැන තමයි මම කියන්නේ. ඒ ඒ මට ඒ කම්පණය මට කම්පණය ආ මම රජරට කෙනෙක් නෙවෙයි. නමුත් අනුන්ගේ අත්දැකීමක් රජරට තාත්ත කෙනෙකුගේ අත්දැකීමක් මම අරගෙන මම ඒක විඳගෙන මම තවත් කෙනෙකුට දීම තමයි කරන්නේ ප්‍රතිනිර්මාණය කිරීම. ඒක තමයි සහ කම්පණය කියන්නේ. අනුන්ගේ දෙයක් අනුන්ගේ සංවේදනයක් තමන් තීරුම් ගැනීම. ඒක තමයි වැදගත් වෙන්නේ. අනුන්ගේ දුකක් අනුන්ගේ සතුටක් සන්තාපයක් තමන් තීරුම් අරගෙන ඒක තමන්ගේ කරගෙන තමන් රිදෝගෙන ඒක කාට හරි දෙනකොට තමයි සාර්ථක වෙන්නේ. මට ක්‍රමවේදයක් කියලා මට කියන්න නෑ. මට දැනුණ දේ තමයි මම ස්වර වලට හැරෙව්වේ, සංගීතයට හැරෙව්වේ. ඉතින් ඒක අති සාර්ථක කියලා මට දැන් හිතෙනවා. ඉතින් මගේ කොහොමත් තාමත් මට හිතෙන අන්දරයයි තමයි මගේ මම කරපු හොඳම නිර්මාණය කියලා. අන්දරයයි වැවුතාවන්නේ සක්මන් කරන අප්පච්චි දුලිතයයි මට කෙතිලයි ගහවැලි මලයි මට අප්පච්චි අන්දරයයි වැවුතාවන්නේ සක්මන් කරන අප්පච්චි දුලිතයයි මට කෙතෙලිලයි ගහවැලි මලයි මට අප්පච්චි මහපොළොවට මා වැසිගිනිනා වලා කුලීඩා බිඳු තවරා මහපොළොවට මා වැසිගිනිනා දිවිකමනීම කඳුමුදුනීද පිතුසිනේ කඳුලැලි සලනා අන්දරයයි වැවුතාවන්නේ සක්මන් කරන අප්පච්චි දුලිතයයි මට කෙතෙලිලයි ගහවැලි මලයි මට අප්පච්චි
හිස මුදුනේ මල් පලඳා කැකුළු මුවට පලවැල නිලුවා තුරු හිස මුදුනේ මල් පලඳා කැකුළු මුවට පලවැල නිලුවා ඒ දනු මං බැඳ සත්කුළු පව් බිඳ සිදාදියට එන මං තැනුවා අන්දරයායි වැවුතාවල්ලේ සක්මන් කරනා අපපත්කි දුලේදියයි මට කෙතේ නිලයි ගහවැලි මලයි මට අපපත්කි ශනිදා කරලිය අද ශනිදා කරලියේ රෝහණ ධර්මකීර්ති කියන සංගීතවේදියා සම්මානනීය සුන්දර සංගීතවේදියාත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ. අපි මේ කතාවට පෙර අන්දරයාගේ ගීතය අහපු නිසා ඔබ මේ ගීතය අහන්න ඔන්න මෙන්න කියලා තියදී කරපු අදහසකින් ප්‍රකාශ කරපු අදහසකින් මේ අවස්ථාව මම පටන් ගන්න කියලා හේතුවේ අන්වි සහකම්පණිය කියන වචනේ මම හිතන්නේ මේ නිර්මාණවේදියෙක්ට තියෙන්න ඕන අංගයක් කියලා පෞද්ගලිකව මම විශ්වාස කරනවා. කියන්නේ අපිට වුණත් ඒක තියෙන්න ඕන දෙයක් සහකම්පණිය කියන්නේ. ඒක අපේ සිසු මහජනතාවටත් ඒක තියෙනවා නම් හරි වටිනවා. මේ තවත් කෙනෙක්ව හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීම ඒ අවබෝධයත් එක්ක කොහොමද උන් එක්ක ගනුදෙනු කරන්නේ වැඩ කරන්නේ කියන කාරණාව. ඒක නිර්මාණවේදියෙක්ට ඊට වැඩිය විශේෂ වෙනවා. කොහොමද තවත් කෙනෙක්ට මේ තමන්ට දැනෙච්චදී සංනිවේදනය කරන්නේ? ඔබට ඒ සඳහා තියෙන මාධ්‍ය තමයි මේ සප්තස්වරය. එතකොට එතනදී ඔබ විවිධ සංගීත භාණ්ඩ පාවිච්චි කරනවා. ඒකට සුදුසු නැත්තම් කටහඬට සුදුසු විදිහට තනුව හදන්න වෙනවා. නැත්තම් තනුවට සුදුසු විදිහට කටහඬ හොයාගෙන යන්න වෙනවා. ඒ නිසා ඔබේ පැත්තෙන් තියෙන එක වෙන නිර්මාණාත්මක කාර්යභාරයක්. ඔන්න ඔය අඳුනා ගැනීම කියන එක ඇති කරගන්න සංගීතකරුවෙක් හැටියට මොන වගේ දේවල්ද වර්ධනය කරන්න ඕන, වගා දිගා කරගන්න ඕන තමන් තුළ? ඔව්, මම මේ මුලින්ම කිව්ව වගේම අනුෂ්ක මට දැන් මම කල්පනා කළා මටම හිතෙන දේවල් මම ටිකක් ඕක ගැන තනි මිනිත්තු කල්පනා කරනවා. ඒ කියන්නේ මේ සංගීතයේ කියන ස්වර හත අඳුරගත්ත පළියට නිර්මාණ කරන්න අමාරුයි. එතකොට ඒකට පොත්පත් කියවීමෙන් තමන්ට ලැබෙන දේ, චිත්‍රයක් රසවිඳීමෙන් තමන්ට ලැබෙන දේ, මේ පරිසරයේ රසවිඳීමෙන් තමන්ට ලැබෙන දේ, ඒතර තවත් කෙනෙකුගේ දුකකට සවන් දීලා තමන්ට ලැබෙන දේ, ඒ බෙදා හදා ගන්න දේවල් හරිම වැදගත් වෙනවා. දැන් ගොළු හදවත නවකතාවේ සංගීතය ගැන මොකුත් කියලා නැහැ. නමුත් නිර්මාණයකදී අපි නොදුනුවත්මම ගොළු හදවත කියවීමේදී අපිට ලැබුණු ඒ කාලේ ලැබුණු යම් මේ සංවේදනා වක්‍රව ඉන්ඩිරෙක්ට් එනවා නිර්මාණ තුළින්. ඒක මේක මෙතනින් එනවා මේක මෙතනින් කියලා විද්‍යාත්මක විග්‍රහ කරන්න බෑ. මම කියන්නේ මට විතරක් නෙවෙයි, දැන් සාර්ථක නිර්මාණ ඔය ප්‍රවීණ අපේ සංගීත අධ්‍යක්ෂවරුන් නිර්මාණ ගන්නකොට ඇත්තටම සමහරවිට මේ වෙලාවේ බෑ. ඒක පසුව මම අනුෂ්කට පැහැදිලි කරලා දෙන්නම්. මේ මෙතන මෙහෙම සොර මෙතන ගත්තේ ඇයි, මෙහෙම අරගන්න හේතුව මේක විය යුතුයි කියලා වගේ එහෙමට හැඟිලා තියෙනවා සමහර දේවල්. ඔය එච් එම් ජයවර්ධන, රෝහණ විරසිංහ, සරත් දසනායක, වික්‍රත්නායක, මේ ඒකේ යම් හැඩයක් තියෙනවා. ඕකේ පොඩි සාත්‍රයක් තියෙනවා. ඒ සාත්‍රේ මේ කාටත් කියා දෙන්න බැරි සාත්‍රයක්. හැබැයි නමුත් එහෙම සාත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ තමන් යම් දෙයකින් ලබා ගන්න, මම කලින් කිව්වා වගේ චිත්‍රයක් බැලීමේදී. දැන් චිත්‍රයක සංගීතයේ සම්බන්ධයක් තියෙනවා. නමුත් ඒක වක්‍රෝ මිසක් කෙලින්නේ නැහැනේ. නමුත් චිත්‍රයක් රසවිඳීමේදී ඒකේ ඒ අපි විඳගත්ත මිහිර මේක අනිවාර්යයෙන්ම සංගීතයේදී අපිට වෙන ස්වරූපයකින් මතුවෙනවා. ඒක තමයි මම අත්විඳ කාරණේ. අන්නේ ඒ ස්වරූපයට කොහොමද මේ දෙන පාට? ඔව්. ඒක තමයි මම කියන්නේ ගොඩක් දේවල් මේ ඇසුරු කරන්න කියලා තමයි මට කියන්නේ. හැම ජාතියම නිර්මාණ, හැම ජාතියම කලාව, විවිධ ශානර කලාවල
සංගීත විතරක් නෙවෙයි පොත්පත් සාහිත්‍ය කවි නිතිදස් කවි සදස් කවි ඔය ඇසුරු කිරීමෙන් තමයි අර මම කියන අර පුජ්‍යලයා බිහි වෙන්නේ. එතකොට මම කියන්නේ මේ 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 බොහෝම මේ මේ පොත්පත් කියෝලා කියලා ඔලුව පුරවගෙන පඬිතෙක් වෙන්න කියන කෙනේ මම කියන්නේ. ඒකේ මිහිරක් විදිහට මොකක් කර දෙකින්. සබාදහමෙන් ගංගාව දිහා බලලා මෝද දිහා බලලා ගහකොළ දිහා බලලා ඒ විඳගත්තු දේවල් තමයි ඒක විඳ ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. එකම දේ එක එක ජාතියේ උනාට කමන්නේ එක එක දේවල් රස විඳින්න. ගෝත්‍රයක් නැතුව වර්ගවාදී මනසක් නැතුව කොටු වෙන්නේ නැතුව රස විඳින්න. මේ ජීවිතයේ මේ මේ අර රත්නශ්‍රී කියලා තියෙනා වගේ මේ 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 ලෝකෙට දීලා තියෙන දේවල් රස විඳින්න. ඒ පෙරලා ඔබට දෙන්න තියෙන ලෝකෙට පෙරලා ඔබට දුන්න දේවල්. කරුණාරත්න දේවල් ගැන මම කීයක තියෙන එක තමයි. පැහැදිලිවම. මගේ දුවේ ගීතේ. මගේ දුවේ. ඊළඟ අවස්ථාවේදී මේ ඊළඟට මම ඔබට කිව්වොත් ගීතයක් තෝරන්න කියලා ඔබ මොන ගීතයක් තෝරන්නේ? ඔබේ නිර්මාණ ඇසුරෙන්. මම මේ මෑතකදී කරපු ගීතයක් මට හිතනවා තෝරගන්න කියලා. මේක රචනා කළේ වර්ණගේ සුගත් පොන්සේකා කියලා අපේ මිතුරෙක්, දීපිකා පිරිදර්ශනී අපේ මගේ ඉතාම මම ආදරය කරන ගායන ශිල්පිනිය තමයි ගැයුවේ මේක. සඳ කඳුළු පිනි සැලුනා කියන ගීතය. මේක ටිකක් දීපිකාගේ තියෙන ටිකක් හරබර සින්දු අතර ටිකක් බොහොම මේ මේ ලයාන්විතව ගායගෙන බොහොම සෑල්ලු විදිහ සංගීතයක් තමයි දීපිකට අවශ්‍යනේ. මම ඒක තෝරගන්න මේ අලුතෙන්ම නිර්මාණය කළ ගීතයක්. හොඳයි, අපි රෝහණ ධර්මකීර්තිගේ සංගීතයේදී නිර්මාණය කළ මේ අලුත් ගීතය අහමු. එන්න අනතුරු අපිට පැයේ ප්‍රවෘත්ති අහන්න තියෙනවා. ඊට පස්ව අපි රෝහණ ධර්මකීර්ති කියන සංගීතවේදියා සම්මානයට ලක්වුණු පාත්‍ර වුණු කාරණා ගැන ටිකක් වැඩිපුර කතා කළ යුතුයි. ඒ නිසා අපි මේ අවස්ථාව උදා කරගමු. දීපිකා ගයන අපේ අද ආරාධිතයවන රෝහණ ධර්මකීර්ති සංගීතවේදියා නිර්මාණය කළ මේ ගීතය අහමු. කඳුළු පිනි සැලුවා වේ අහස නිදි මෙරුවා හුදකලා පින් සුලඟ ඇවිදින් ආදරේ කිව්වා මට ආදරේ කිව්වා සඳ කඳුළු tini seluwa re ahas nidi meduwa hudakala pin sulaga vidi aadare kiwa mate aadare kiwa අහස නිදි මෙරුවා
ආදරේ කිව්වා මං ආදරේ කිව්වා මට ආදරේ කිව්වා මම ආදරේ කිව්වා මට ආදරේ කිව්වා ශනිදා කරලිය අද සංගීතවේදී රෝහණ ධර්මකීර්ති සමග අපි මේ කතා කරමින් ඉන්නේ. එක්තරා අධ්‍යක්ෂවරයෙක් ඔබට කියන මේ මගේ මෙන්න මේ ටෙලිනාට්‍යයට මෙන්න මේ මේ මාදිලි ගීතයක් අවශ්‍යයි, මෙන්න වචන ටික තියෙනවා, මේක හට තනුවක් යොදලා එවන්න කියලා. පස්සේ ඔබ ඔක්කොම හදලා ගයිඩ්ඩයක් විදිහට යවනවා. හරි, යව්වට පස්සේ කවදාලද මේක කියන්නේ කියන ඒ අදහසෙනකොට අධ්‍යක්ෂවරයා කියන නෑ, ඕන්නෑ, මේක හොඳයි කියලා තියෙනවා කියලා. අධ්‍යක්ෂවරයා ලලිත් රත්නායක, සංගීතවේදියා ඔබ, නිර්මාණය තාත්තා. මොකද ඔය රෝහණ ධර්මකීර්ති කියන අපි වාදකයා අඳුනනවා, සංගීතවේදියා අඳුනනවා, නැත්නම් තනු අධ්‍යක්ෂවරයා අඳුනනවා, ගායකයා කියන චරිතය මේ බොහොම අවම තැන්වලදී තමයි අපි අඳුනගෙන තියෙන්නේ. මට මතකයි වරංගනා ගීතය වගේ මාරිම්බ සංගීත කණ්ඩායම ඉන්නකොට ඔබ ගායනා කළා. මන්දන මගේ මතකයේ තියෙන්නේ මේ ඒ ගීතේ පමණක්ද කියලා. තව ඔබ ගීත ගායනා කළා ඇති. නමුත් රෝහණ ධර්ම කීර්ති කියන ගායකයව මම අල්ලගන්නේ 90 දශකයේදී ඔන්න ওই ගීතේ. පොඬුලි දෙකන් කොමල කොමල තාමර දෙකපු රුවිනාරු විනාරු විනා තරිඳු මුවසිරින් අගනා 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 තිහිරි පිලි වත දවටන වරංගනා වරංගනා කොණ්ඩොලි දෙකන් කොමල කොමල තාමර දෙකපු රුවිනාරු විනාරු විනා තරිඳු මුවසිරින් අගනා 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 තිහිරි පිලි වත දවටන වරංගනා වරංගනා la 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 ඊට පස්සේ මට ඔහුව හම්බෙන්නේ මේ තාත්තා නාට්‍යයේ. ඔව්. අනික මන් දන්නේ අපි ශ්‍රාවකීතුතුන්ට ඒක කොයි විදිහට දැන්නලා තියෙනවද කියලා. ඔව්. ඒ අනු ගණන් වල තමයි වරංගනා ඒ ගීතේ ඒ කාලේ ගොඩක් රසිකව ආස වුණා මේ ගීතේට. ඒක මම මනෝහරි ප්‍රසංගයේට අපි මම තමයි ගායනා කරේ. ඉතින් වරංගනා කියන ගීතය රසිකයන් අතරට ගියා. නමුත් ඊට පස්සෙ මම ඉතින් ලොකු උනන්දුවක් මේ ගායන පැත්තට දැක්කුවේ නෑ. මට ඉතින් ගායනය කරන්න කියලා ගොඩාක් ඔය ප්‍රවීණ ගායන ශිල්පීන් ශිල්පිනියන් පවා කියලා දෙනවා. මට හොඳට සින්දු කියන්න පුළුවන් කියන්නකෝ කියලා. ඉතින් ගොඩක් අය කියලා දෙනවා. ඉතින් නමුත් මට අර ඒකට එච්චර හිත ගියේ නෑ. මේක පවා අහම්බෙන් උනේ මොකද හේතුව ලලිත් රත්නායකයන් වට මේ සංගීත බාර දීලා අපි නිතරම හම් වෙනවා කතා කරන්න. මොකද ගොඩාක් දේවල් පසුපිය සංගීත නිර්මාණය කිරීමේදී මම කලිනුත් ඔහුගේ එක අත්දැකීමක් දෙන විෂම් භාග ටෙලිනාට්‍ය මම තම සංගීත අධ්‍යක්ෂණය කරේ ඔහුගේ පළවෙනිම ටෙලිනාට්‍ය. ඊට පසුව මට අවුරුදු ගානකට පස්සේ තමයි මේ ඔහුගේ ආරාධනය ලැබෙන්නේ. ඉතින් කුමාරලීනගේ මේක දයූපගත දෙයක් මේ අනුෂ්ක කුමාරලීනගේ මට ඉස්සරලාම ලියන්නේ අන්දරයයි. ඊට පස්සේ ඔහුගේ දෙවෙනි එක මේ අවුරුදු ගානකට පස්සේ මේ අවුරුදු මං හිතන්නේ 20කට විතර කිට්ටු ගානකට පස්සේ ඔහු ලියනවා අර හීන් හටට දීපෑරෙන 15ක් කෙඩිගෙන ගීතය තාත්තා තේමා ගීතය. තේමා ගීතය ලලිත් අපේ ගෙදරට එනවා. ලලිත් ඉන්න තැනම තමයි මේ තනුව ලොකු වෙලාවක් ගියේ නෑ හදන්න. මම එහෙම කිව්වේ අර තමන් කම්පැනි වුණාට මට පස්සේ හදන්න පුළුවන් කියලා මේ තනුවක් එනවා කියලා. ඒ හදපු තනුව ඉතින් අපි වාද ශිල්පීන් දාලා කොළඹ ශබ්දාගාරයක පටිගත කරා. පටිගත කරලා අපි දෙන්නගෙම අදහස තිබුණා අලුත්ම හඬකින් මේක කියමු කියලා. අලුත් හඬකින් කියනවා කිව්වට පස්සේ මම ඒකට අර ඩමියක් දාලා දෙන්න ඕනේ. මොකද කියන ගයිඩ් එකක් ඩමියක් කියන්නේ. ගයිඩ් එකක් මම දැම්මා. ඊට පස්සේ අර අනික කඩලුත් ලලිත් පොඩ්ඩක් අධ්‍යයනය කළා කලින් තිබුණා. ඒ කට්ටියත් ඒ හිටියා පොඩ්ඩක් ඒ ලිස්ට් එකේ හිටියා. ඊට පස්සේ මම ගයිඩ් එක දාලා වැලට දුන්නාට පස්සේ ලලිත් කිව්වා විනාඩවල ඕනේ රෝණයි වාම කියන්න මේක මට විනාඩක් ඕනේ නැහැ කියලා. මම ඒකට කැමති වුණ නැහැ එකපාරට. මම කිව්වා නෑ නෑ මේක තව හොඳ කෙනෙක් ලබගියමු. මීටට හොඳට කියන්න බලන්න.
ඉරවස්සේ ලලිත් කොච්චර මේ ගැන දැඩිව හිටියද කිව්වොත් මට මේක නැවත එක සැරයක් මේක මේ ඔට්ටුවට වොයිස් කරන්න ඔට්ටුවට වොයිස් කරන්නවත් මට අවස්ථාවක් දුන්නේ හදන්නවත් අවස්ථාවක් දුන්නේ ඒ මං ගයිඩ් එකට කිව්ව එක තමයි ලලිත් මේකට යොදාගත්තේ මෙතේ භාගයේදී විදියට එනිසා මේ ලලිත් රත්නායකට ස්තුතිවන්ත විය යුතුයි ආපහුසරයක් රෝහණ ධර්මකීර්ති කියන ගායකයා විදියට ගෙනා අනිවාර්යෙන්ම ඇත්ත වශයෙන්ම මේ ලලිත් මම කවදත් මේ මගේ ඒ කෘතඥතාවය මගේ ගෞරවය ආදරේ පුද කරනවා මොකද ඔහු තමයි මේකේ නියම ඔහු තමයි මාව මේ බලහත්කාරයෙන් ඇදලා දැම්මේ මෙතෙන්ට මේ ගායන පැත්තට මේ මම හිතුවේ නැති පැත්තක් ඉතින් මට මේ සම්මානම් ලැබෙත් හොඳම ගාන ශිල්පියාටයි හොඳම ගායකයාටයි අධ්‍යක්ෂකව දෙකම එකසරේ හම්බුනේ ඒ ටෙල් නාට්‍යයට කියන්නේ මේ සිග්නි සම්මානය සහ රයිගම් සම්මානය රයිගම් සම්මාන වලදී තමයි මට හම්බුනේ දෙකම සම්මාන දෙකම එකම සම්මාන වලක මම හිතන්නේ ওই සව් දෙක තම්මුණ කිතාම මම හිතන්නේ විරලයි මම හිතන්නේ කොහොමද දන්නේ ඒක ඒ දෙකම හම්බුණා මම කොහොමත් හිතුවේ නෑ මට සංගීත අධ්‍යක්ෂණය ගැන චූටි විශ්වාසයක් තිබුණා නමුත් ගායනට කොහොමත් ඒ කියලා විශ්වාසයක් තිබුණේ නෑ මොකද දෙකම හම්බුණා ඊට පස්සේ සිග්නි සම්මාන වලදී හොඳම සංගීත අධ්‍යක්ෂණයට සම්මානය හම්බුණා දැන් ඔබට විශ්වාසයක් තියෙනවද ඔබට ගයන්නත් පුළුවන් කියලා මොකද මම කියන්නේ මේ ඔබට ඔබ සම්මානයට පාත්‍ර වුණු නිසා නෑ ඇත්තටම මෙහෙමයි මම ඉතින් ඔය ගයන්නේ ඔය මේ යාළුව කට්ටියක එක්ක එකතුලා බොහොම රසවත් ඇන්දයක් ගිටාරයක් අරගෙන හරි සර්පිනා අරගෙන තමයි මම ඔය ගයන්නේ ඒ වගේම අපි අර ඔය මංගලෝත්සව වල අපි සංගීත කණ්ඩායම අපි සංගීත සපයනකොටත් මම ගීතයක් දෙකක් ගායනා කරනවා ඔය විශේෂයෙන්ම මර්වින් පෙරේරා මහත්මයා ගීත තමයි මම ගායනා කරන්නේ මම හරිම කැමති මර්වින් පෙරේරා මහත්මයාට මගේ හරි මහසයාගේ ගායන ශෛලියට මම ඉතින් මගේ හඬටත් එක පොඩ්ඩක් කට්ටිය කියනවා ගැලපිලා යනවා කියලා හිතුවා මගේ ඒව තමයි කියන්නේ ඉතින් දැන් මම ඊට කලිනුත් තව හඬපටි කියන ට්‍රැක්ස් ගහලා තිබුණා මේ ගීත දෙක තුනක ඒ අතරින් මට මතක් වෙනවා මේ සරල ගී වලට මම ඉහත කුඩා කාලේ ඉහත ගායනා කරා බන්දුල නානායක රසම් ලියු සුනිල් දයන්ද කෝණාරත් කළ සුනිල් දයන්ද කෝණාර සංගීතවත් කළ ගඟ ගලයි තනි මලක් අරගෙන කියන ගීතේ මේ ගොනුලි සංස්ථාවේ වාදනය කරා ඉස්සර අපේ නිවේදක නිවේදිකාව තමන්ගේ ඒ කාල සීමාවේදී නිතර වාදනය කරා ඒකට ගොඩාක් රසික පිරිසක් ඉන්නවා හැබැයි ගොඩක් කියන්නේ ඉතාම ප්‍රමාණෙන් එච්චර ලොකු නැතුණත් රසික පිරිසක් ඉන්නවා මේකට පුදුමාකාර විදිහට ආසා ඉතින් දද ඒ ගීතේ හොයාගන්න බැරි නිසා මම නැවත පටිගත කිරීමට සෑහෙන කාලයක් ට්‍රැක් එක ගාලා තව වොයිස් කරන්නත් නැහැ එනිසා දැන් ඉක්මනින්ම ඒක වොයිස් කරන්න නැත්නම් තම ඔබේ හඬ යොදන්න මේ ආපහු මගේ අපිට මේ තාත්තා නාට්‍ය ගැන මේ කතා කළ යුතුව තිබෙන මේ ඔබ සෑහෙන කාලයකට පස්සේ ටෙලි නාට්‍යයක සංගීත අධ්‍යක්ෂණය කරනවා අපි දැක්කේ පෞද්ගලික වේ නාට්‍ය විකාශය වෙන කාලය අතරතුරේදීත් මමත් ඔබට කියපු දෙයක් තමයි මේ රෝහණ ධර්මකීර්ති කියන සංගීතඥයා කොහෙද හිටියේ මෙච්චර කල් කියලා. මොකද ඔබ සාමාන්‍යයෙන් අපි දැන් මම අර අපි පෙර අවස්ථාවේදී කතා කරා ගීතවලට ඔබ තනු යොදලා තියෙනවා සහ ඔබ වාදනය කරනවා අපි දැකලා තියෙනවා. හැබැයි සංගීතඥයෙක් හැටියට අර ඔබේ තියෙන ඒක සහකම්පණය නිසාම එන දෙයක් කියලා මට දැන් හිතෙනවා මේ ඔබ කලින් කියපු දේවලුත් එක්ක ඒ නාට්‍යයට ඔබ යොදාගෙන තිබිච්ච පසුබිම් සංගීතය මම මේ විමසන්නේ මේ මොකද පසුබිම් සංගීතය කියන එක හරි විශේෂයි මොකද ඒක යම් දර්ශනයක් තුලදී ඒ දර්ශනේ වඩාත් කුළු ගන්නන්න හේට ලොකු අර්ථයක් දෙන්න නැත්තම් මූඩ් එකක් ඉන්න ආකාරයක් පිළිබඳව යම් සංඥාවක් ප්‍රේක්ෂකයට දෙන්න පසුබිම් සංගීතයෙන් ලොකු උදව්වක් කරනවා. නිසා මේ මට හිතෙන්නේ පෞද්ගලිකව මම විශ්වාස කරන දේ අපි අසන්නන් මේක කොයි විදිහට තේරුම් ගන්නේද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඔබේ නොඇරුණු මානයක් තාත්තා ටෙලි නාට්‍යයෙන් ඔබේ සංගීත ජීවිතේ ඔබ මට මෙන්න මේ මාදිලිය දේවලුත් කරන්න පුළුවන් වගේ යම් සංඥාවක් අපිට දුන්නද කියලත් හිතෙනවා. අනුෂික ඇත්තටම දැන් මෙහෙමයි දැන් ගොඩක් සාමාන්‍ය රසිකයින්ට තේරෙන්නේ ගීතෙනේ ගීතය කියන ශානරය තමයි ඔය සංගීතය කියන ඔය විෂයෙ මේ ගොඩාක්ම මිනිස්සුන්ට ජනප්‍රියතම මාධ්‍ය අද වෙනකොට. නමුත් ඕකෙන් තව තියෙනවනේ සංගීතය තව වෙන ඉසව් තියෙනවනේ. ඇත්තෙම මේ ඉසව් අපි ස්පර්ශ කරලා තිබුණා අපි ඊට කලින් නිර්මාණය කළා තිබුණා. දැන් ඇත්තටම ටෙලි නාට්‍යවලුණත් ඔයිට
කලින් ටෙලි නාට්‍ය හතරක පහක වගේ පසුබිම් සංගීත නිර්මාණය කරලා තිබුණා. නමුත් ඒ ගොඩක් දේවවල ඒ රූප රාම වලට දැනෙන විදිහේ දෙයක් කරන්න සමහර මට අවස්ථාවක් හම්බුනේ ඒ ටෙලි නාට්‍ය වල. මම හිතන්නේ අනුෂ්කර තේරෙනවා ඉතින් මං කියන්නේ මට දෙයක් කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඒකයි උනේ. ඉතින් මේ තාත්තා ටෙලි නාට්‍ය කැමරාව රංගපෑම් වලදී අධ්‍යක්ෂණයක බලනකොට මට ඕනට තුර ඉඳ තිබුණා මගේ බොහොම නිදහසේ මට ඒ නිර්මාණය ඉදිරිපත් කරන්න. ඒක තමයි මං හිතන්නේ සාර්ථක වීමට හේතු. මං හිතන්නේ ගීත රත්තරා ඔබ කිව්වාගේ පසුබිම් සංගීතය ගැනත් ගොඩක් රසිකයින් අවධානය යොමු කරා මේ ටෙලි නාට්‍යයේ. ඒ නිසා මේ ඒක විශේෂ අවස්ථාවක්. අපි ඔය ඔබ කලින් හදපු ගීතයක් කරුණාරත්න දිවුල්ගෙනේ නිර්මාණවේදියාට හදන්නට වෙහි බින්දුවක්. ඒ ගීතේ ලිව්වේ නාරද විජේසූරිය. හැබැයි එහෙම තව ටිකක් තනුවේ ලය පොඩ්ඩක් අඩු කරලා තව පොඩ්ඩක් සංගීතමය වශයෙන් පොඩ්ඩක් වෙනස් මුහුණුවරක් ගැනලා මේ නාට්‍යයටම යොදාගත්තා. ඒක උනේ මේ අනුෂ්ක ඒක උනේ අපි මේ ලලිත් අපිට බොහොම මේ හැතැම්ම දෙක තුනක එහා පැත්තෙන් ඉන්නේ වියඟුඩ. එතකොට අපි ගමේම ගොත් ලලිත්ලා ගේවල් ගාවින් තමයි එන්නේ. ඊතරම් ආශ්‍රය කරනවා ලලිත් කොළඹට ඇවිල්ලා තින්නේ දැන්. නමුත් හම්බුන හැම වෙලාවෙම අපිව හම්බ වෙනවා. නමුත් එක්තරා අවස්ථාවකදී රාත්‍රියේදී මම ලලිත්ට මේ හදන්නට වෙයි බින්දුවක් කියන සින්දුව සර්පිනව ගහලා නිකන් කියලා පෙන්නනවා. මෙහෙම සින්දුවක් ඇදුවා මේ නාරද විජේසූරිය ලියපු සින්දුව කියලා. ලලිත් බොහෝම නිශ්ශබ්ද මේක ස්පියාගෙන අහගෙන ඉඳලා මට මේ ගීතය මගේ ඊගාව නිර්මාණයට යොදා ගන්න ඕන කියලා කිව්වා. එතකොට දැන් මේක කොහොමද යොදා ගන්න කියලා කල්පනා කරනකොට එයා මේ කොහොම හරි රොණේ මට මේක ඕනේ කියලා කිව්වා. මට මේක ඒ අන්න යාගේ ඒක ඒ ආසාව යාගේ දිගටම ඒ කලුවේ තාත්තා ටෙලි නාට්‍ය ගැන මේ හිතලවත් තිබුණේ නැහැ. ඒ ආශාව දිගටම ඔහුගේ පැවතුණා. තිබුණ තමයි අන්තිමට මේකට අපි යොදාගත්තේ අර නිර්මාණය නොවන නමුත් ඒ ආශ්‍රයෙන් ගත්තු අර වෙන වර්ෂන් එකක් කියන්නේ ස්ලෝ වර්ෂන් එකක් තමයි හැදුවේ හදන්නට වෙයි බින්දුවක් කියන ගීතයේ තාත්තා ටෙලි නාට්‍යේ. ඒකටත් අපි හඩක් හොයවා ඉන්නකොට දනුක දේශප්‍රිය කියන තරුණ සංගීත ගුරුවරයා අපිට හම්බුණා. ඔහු කිව්වා හඬ ඔහු ලලිත දන්න මුලින්ම ඔහුගේ හඬ ඉතාලම මේකට ගැලපුණා. ඒ ගීතෙරත් ඉතාලම මේ හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒකත් මම හිතන්නේ නිර්දේශ වුණා මේ සම්මානුල්ලි. අපි ඔබ ගායපු ගීතය අහමුද? බබ ගායපු ගීතය කියන්නේ මේ තාත්තා ටෙලි නාට්‍ය. හොඳයි අපි ඒ ගීතය අහමු. සහ හදන්නට වෙයි බින්දුව කියන ගීතයත් අපි ඉදිරියේදී දිවුල්ගනේ ගායන ශිල්පී කරුණා දිවුල්ගනේ විසින් ගායපු ගීතේ මුලදී අපි දැන් මේ ගීතය අහමු. හඬට දිය පෑරෙන පහළවක් කඩේ දුර්ගලා පසින රිදී සිනා රැලි තාමතියේ කඳුවල මැදින් එන හුළඟට කන තියන් පුතේ කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවේ තෙතමනේ කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවේ තෙතමනේ සකලයෝ ඉන්නේ මගේ පුතේ පිහාටුවමයි අත්තටුවක් වෙන්නේ ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ මේ ගහේ වැලි මල් ගැන මං විතරයි දන්නේ මේ ගහේ වැලි මල් ගැන මං විතරයි දන්නේ
තැන තිබුණද මහවනේ දන්නේ නෑ. කුණ්ඩලේ තරම ඇත්නැහැකින් බලාගන්න බෑ. පුතු සෙනේ සිරුර සිඳ යන හැටි කියාගන්න බෑ. මගේ හිතේ තියෙන සීපද මගේ පුතා අහලා නෑ. මගේ හිතේ තියෙන සීපද මගේ පුතා අහලා නෑ. අරහින් හඬට සිය පෑරෙන පහළවක්කඩේ දුර ගලා පසින රිදීසිනා රැලි තාමතියේ කඳුවල මැදින් එන හුළඟට අනතියන් පුතේ. කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවේ තෙතමනේ. කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවේ තෙතමනේ. අද සංගීතවේදී රෝහණ ධර්මකීර්ති සමග අපි මේ කතා කරමින් ඉන්නේ. ඔහුගේ සංගීත ජීවිතය, සංගීත භාවිතය මේ ගැන අපි මේ කතා කරමින් ඉන්නේ. රෝහණයේ මේ අපේ මේ සංගීත ක්ෂේත්‍රය ඇතුලේ විවිධ කාලවල විවිධ එකට රැලි කියලා කියන්න පුළුවන්, විවිධ ප්‍රවේශයන් කියලා කියන්න පුළුවන් එනවා. දැන් ඔබ 80 ගණන්වල සංගීත ක්ෂේත්‍රයට ආපු නිසා, ගුවන් විදුලියත් එක්ක ගනුදෙනු කරපු නිසා, දැන් තාක්ෂණිකව අද වෙද්දී ලොකු වෙනස්කම් ඇවිල්ලා තියෙන ඒවා දියුණු තත්ත්වයන් පෙර තිබුණු තත්ත්වයන්ට වඩා. ඒ වගේම විවිධ ලෝකයේ තුල සැරිසරන විවිධ සංගීතමය ක්‍රමෝපායන් පවා දැන් ලංකාවට බොහොම ක්ෂණයකින් එනවා. කියන්නේ අන්තර්ජාලය හරහා අපිට ඉක්මනින් කනෙක්ට් ඒ දේවල් අත්විඳින්න පුළුවන්. ඊට පස්සේ සමහරලාට ඒක දැක්ක ගමන්ම ආරයිට් අපිත් මේ විදිහ එකක් කරමු වගේ එකකින් පටන් ගන්නවා. ඔබ දැන් ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක්නේ, ඔබට අත්දැකීම් තියෙනවා. ඔබ සම්මානීය සංගීතවේදී, ඔබ විටක කණ්ඩායම් සංගීතය ඇතුළේ ඉන්නවා, තවත් විටක මේ ස්වභාවිත ගීතය පෝෂණය කරමින් ඉන්නවා, තවත් විටක වාදකයෙක්, ගායකයෙක්, මේ කියන මේ සංගීත ක්ෂේත්‍රය තුළ ඔබේ වපසරය ඇතුළේ ඔබට අල්ල ගන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන් ගොඩක් තැන්වල ඔබ ඉන්නවා. ඒ තැන්වල ඔබේ ලකුණක් තියලා තියෙන්නේ. එනිසා මේ අන්නේ කාරණත් එක්ක බැලුවහම ඔබේ අත්දැකීමුත් එක්ක, ඔබේ පරිණත භාවයත් එක්ක මේ අලුතින් එන ස්ට්‍රක්චර්ස් සංගීතමය පැත්තෙන් නැත්නම් තාක්ෂණිකව එන දේවල් කොහොමද අපි භාවිත කළ යුත්තේ, ඒක කොහොමද යොදා ගන්න ඕන, ඇමරිකාවේ එක ස්ටයිල් එක පාවිච්චි කරාම කියලා ඒ පලියටම අපි ගන්න එක හරිද, ඒක ඒ විදිහටම අපි ඔබන එක හරිද අපේ ලංකාවතලේ, ඔබේ අදහස? ඕවනුස් මේක බරපතල ප්‍රශ්නයක්. මේ අපි මේ කතා වෙන ප්‍රශ්නයක් තමයි ඔක. තාක්ෂණය ආ පලියට තාක්ෂණය ප්‍රතික්ෂේප කරන්න කියනොත් නෙවෙයි, දැන් නිකන් ඔබ කල්පනා කරලා බලන්න, මේ මේ කිසිම තාක්ෂණය එච්චර දියුණු ඇති කාලෙක මේ මොනෝ විදිහට පටිගත කරමු, මේ ස්ටුඩියෝ කුමාරතුංග මුනිදාස මැදිරියේ පටිගතුණු ගීත, මේ තාමත් අපි රසවිඳිනේ ගීත, මේ ගොන්ඩි සන්තයි මැදිරිවල පටිගත කරපු ගීතනේ, බාහිර ශබ්දාගාර ඉස්සර එච්චර තිබුණ නෑනේ. ඒ ගීතවල ඇහෙනකොට දැනෙන රසයයි මේ තාක්ෂණික දේවල් අතර රසයයි අතර මට නම් මහා වෙනසක් පේනවා. මේ තාක්ෂණය යොදාගත්තා කියලාම, තාක්ෂණය යොදාගන්න තාක්ෂණය පැත්තරම ඔලුව ගියාට පස්සේ මම හිතන විදිහට, මට දැනෙන විදිහට මහා දේවල් ටිකක් අපිට අහිමි වෙනවා අනිත් පැත්තේ. මේ මහා පොළුවේ තියෙන යම් දේවල්, මිනිස්සුන්ට දැනෙන දේවල් අහිමි වෙනවා කියලා මට හිතෙනවා. තමන්ගේ දේව තමන්ගේ අනන්‍යතාවයත් රැකගෙන තාක්ෂණය භාවිතා කරාට ප්‍රශ්නයක් නැහැ. තාක්ෂණය භාවිත වෙනවා, දැන් ඉතින් පටිගතන ගීතවලට භාවිත වෙනවා තමයි. ඒවත් අති නවීන උපකරණ, සින්දු කියන්න බැරි කෙනෙකුට සින්දු කියන්න පුළුවන් විදිහට හදන්න පුළුවන් උපකරණ දැන් තියෙනවා. කතා කරන්න විතර කතාව සින්දුවකට පරිවර්තනය කරන්න පුළුවන්. නමුත් අර පරණ ගීයක ඇහෙන, මගේ පෞද්ගල අදහස, මේ පරණ ගීයක ඇහෙන ඒ කාලේ පටිගත කරවපු ලොකු තාක්ෂණික මොකුත් මෙවලම් නැති යුගයක ඒ බාණ්ඩුල දැනෙන ලයිව්
සජීවී ශබ්දයක් එක්ක ඒ කටහඬවල තියෙන ස්වාභාවික ගතියත් එක්ක ඔය ඉෆෙක්ට්ස් මොකක් දාන්න නැතුව ඒ දෙක සංසන්දනය කර බලනකොට තාමත් අපි දියුණුවකට ඇවිල්ලා නැහැ කියලා මට හිතෙනවා. අපි ආපස්සට ගිහිල්ලා කියලා මට හිතෙන්නේ. ඇත්තටම මේ මම අර බාණ්ඩ හරඹයක් කියන එකෙත් කිව්වා. මොකද අපේ රසක් තියෙනවා. අපේ මේ අපේ ශ්‍රී ලාංකිකයට උරුම රහක් තියෙනවා. දැන් කණ්ඩ ගියාමත් එහෙමනේ. දන්නවනේ අපිට මොනවතරම් ගුණ ජාතියක් කියලා දුන්නත් උදේට කන්න මේ හැම බේකන් දාපු ලොකු වෙන මිල අධික කෑමක් කිමුකෝ. නමුත් අපිට අත යන්නේ කකුළුපත් තියගන්නේ දුන්නොත් ඒ හැටිනේ. මේ අපි ශ්‍රී ලංකාව අපිට දෙයක් තියෙනවා නේ අපේ ඇතුලේ සංස්කෘතිකම විදිහට සමාජයට හැදෙනු දෙයක් අපි. ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා සංගීතෙත් මට හිතෙන විදිහට. ඒකට හොඳම උදාහරණය තමයි මේ තාත්තා කියන මෙච්චර තාක්ෂණික ලෝකයක මේ තාත්තා කියලා කියපු ගීතය දමයක් වශයෙන් කියපු ගීතය සංගීත භාණ්ඩ තිබුණේ නැහැ. උඩක්කයයි මැඩලින් එක විතරයි ගැහුවේ. ආකර්ෂණීය රූප රචනා තිබුණේ නැහැ තාත්තගේ පුතුගේ. තිබුණු ඉතාම අහිංසක රූප රාම දෙක තුනක් තිබුණේ. මේක මිලියන විදි ගණන් හුමාරුනේ කොහොමද Facebook එක කරා මිලියන ගණන් මිනිස්සු මේකට ආශක්තුනේ කොහොමද? ඒ මිනිස්සු ආස රහක් තියෙනවා. ඒක මේක තිබුණා. ඒ තිබුණේ ඉඳලා මිනිස්සු මේක මේ උන්මාදයක් වගේ Facebook එක කරා සමාජ ජාල හරහා මේක මේ ෂෙයා වෙලා මේකට මිනිස්සු මෙච්චර රොද බැඳගත්තේ. ඉතින් මට හිතෙන්නේ මම ඒ විශ්වාස කරන දේ හරි කියලා මට මේකෙන් තේරුණා. මම මගේ විශ්වාසයක් තියෙනවා හිතේම්. නමුත් මම ඔය ප්‍රකාශ කරන්නෙත් නෑ. නමුත් මට ඒ විශ්වාසය හරි කියලා මේ දෙන් ඔප්පු වුණා. මේ මිනිස්සු ඉන්නේ මෙතන. මිනිස්සුන්ට විඳින එක පැත්තක් තියෙනවා. එතකොට ඔබ කිව්වාගේ තාක්ෂණය වැඩි වුණු පළියට ඒකේ ආත්මීය දේ ආත්මීය ගති අඩු වෙනවා නම් ඒකෙන් වැඩි ප්‍රයෝජනයක් නෑ කියලා මම හිතන්නේ. ඒ ගීතයේ තියෙන ගුණාත්මක බව, ඒකේ තියෙන හඬ, ඒකේ තියෙන අර ආත්මීය බව ඒක තමයි වැදගත් වෙන්නේ කියලා මට හිතෙනවා. ඒ හින්දා තාක්ෂණයකින් දේ පල්ලයට දාන්නේ නෑ. නමුත් තාක්ෂණයකින් දේ කරපින්නකට යන්නත් හොඳ නෑ කියන එක තමයි මගේ අදහස. ඒකට හොඳ උදාහරණයක් හොඳ සාක්ෂියක් තමයි දැන් අපේ ගී ප්‍රසන්ටේෂන්. අපි අපේ නිර්මාණ ගීත අපි අපේ රසිකයන්ට අත්පත් කර ගැනීමට යම් අවස්ථාවක් ලබා දෙලා තියෙනනේ. පහුගිය පොත් ප්‍රදර්ශනයේ තියෙන කාලේ අපි එහි යම් අවකාශයක් වෙන් කරගත්ත මේ පැරණි ගීත රස විඳින්නට කැමති උදවියට එය මේ අත්විඳින්න අරගන්නේම අර පරණ මියුසික් තියෙන ඔරිජිනල්ස් නැද්ද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ තාම ඒ කාලේ ඔබ කිව්වා වගේ දැන් තියෙන ස්ටීරියෝ ඩොල්බී ට්‍රැක්ස් ගහන එහෙම නෙමෙයිනේ. රෑ 12න් පස්සේ රෙකෝඩින්ග්ස් පටන්ගෙන නිශ්ශබ්ද දැනක එහෙම තිබිච්ච කාලවකවානුවක කරපු නිර්මාණ තාම මිනිස්සු අහන අර කොච්චර තාක්ෂණිකව පැහැදිලි දේවල් ආවත් ඉතාම සජීවී ඒවා. සජීවී දේවල් සජීවී කටහඬවල හරි සජීවී. බාණ්ඩවල ශබ්ද වුණත් බලන්න හරිම සජීවී. ඒක අපි ගොනුදුලි සද්දේ. ඒ ගොනුදුලි කියන ගොනුදුලි වාදක මණ්ඩලයේ සහ ගොනුදුලි ස්ටුඩියෝ 6 එකේ අනන්‍ය වූ ශබ්දයක් තියෙනවා. වෙනම රහක් තියෙනවා. ඒක තමයි අපි පෝෂණය කරලා ගන්න ඕනේ කියලා මට හිතෙන්නේ. ගොනුදුලි යන නැතාවරක් ගන්න. මේක තියෙනවා කිසි කෙනෙකුට කිට්ටු කරන්න බැරි රහ. ඒක අපිට තේරෙනවා. අපිට දැනෙනවා. මිනිස්සු කතා වෙනවා ඒ ගැන. සහ මේ බොහොම නූතනයේ මතුවෙච්ච එක්තරා සංගීතඥයෙක් ඇවිල්ලා අපේ මේ ස්ටුඩියෝ 6 එකට එහෙම නැත්නම් කුමාරතුංග මැදිරියට ඇවිල්ලා ඔහු මේක මරුනේ මේකේ මොනවා හරි අපි එකක් කරන්න ඕන කියලා මම නිර්මාණ කරන දෙදෙනෙක්ම මට එහෙම මුණ ගැහුණා. පසු කාලෙන උන් ඇවිල්ලා මෙහි යම් යම් නිර්මාණ කරපු. පැහැදිලි අනුෂ්ක මේ මෙතන මේ ස්ටුඩියෝ මේ අපි වැඩ කරන තැන මේ සදා ණයගති මේ ස්ටුඩියෝ වලට අපි මේ වල බිහිවුණු දේවල් මේ ජාතියක හද ජාතික හෘද ස්පන්දනයේ ගැහින්නේ මේවා. ඒ කාලේ ඔය දෙවන්ත මිනිස්සු කරපු නිර්මාණ මේ ගොනුදු සංස්ථාව ගෙන ගිය මාර්ගය මිනිසුන්ගේ උදේ ඇහුණු සින්දු ටික අපිට නාට්‍ය ටික ඉතින් ඒවත් එක්ක ඇත්ත වශයෙන්ම ඒ තාමත් ගරු කරනවා. නමුත් මිනිසුන්ගේ රහ ඔබ කිව්වාගේ ගී ප්‍රසන්ටේෂන් ඒ කවුන්ටරේට යන කට මාත් දැකලා තියෙනවා. ඒ කොච්චර එනවද කියලා. නමුත් ඒක තමයි යථාර්ථය. නමුත් මේක මාධ්‍ය විසින් මාධ්‍ය අතර තියෙන තරගය නිසා මාධ්‍ය විසින් මේක චාට් එකක් අදාගෙන මේක ජනප්‍රිය කියලා පෙන්වන්න දන්නේ මේ නිය මිනිසුන්ගේ ඇත්ත හෘද සාක්ෂි නෙවෙයි. ඇත්ත හෘද සාක්ෂි නෙවෙයි මේ පෙන්වන්නේ. මේ පෙන්වන්නේ වෙළඳ වාණිජ අරමුණ වලින් හැදුණු වෙන දෙයක් පෙන්වන්නේ. ඒක තනි කරම ඒක මේ පාදක වෙලා තියෙන වාණිජ අරමුණ හරහා. නමුත් එහෙම බෑ මේ ගමන යන්න. මේ ජාතික මේ රසඥතාවයේ තමයි ජාතික කියන්නේ ජාතික ශිෂ්ට භවයේ ජාතියේ තියෙන ඒ මිනිස්සුන්ගේ තියෙන ක්වොලිටි එක මිනිස්සුන් කවුද කියන එක දැනගන්න ඔවුන්ගේ රසඥතාවේ
ලොකුම මිම්ම අපිම මිමත් තින නමුත් අපික ටස තේරුණම ටීවි චැනල දාලා බැලුවාම මක්කර චැනල ඇත්තල බැලුවාම එක කොහොමද පේන්නේ ඒක නියමදේ නිරූපණය වෙනවද එතන ඕක තමයි ප්‍රශ්නේ ඒ වගේම අපි දැන් මේ තාක්ෂණික කාරණාවන් ගැන කතා කරේ සංගීතමය පැත්තෙන් ගත්තාම දැන් අපි උදාහරණයකට ගත්තොත් එමේ දැන් කේමදාස මාස්ටර් බටහිර සංගීතයේ අහුමුළු සියල්ල පරීක්ෂා කරමින් ඒකම නෙමෙයි ගෙනල් ලංකාවේ ප්‍රතිනිර්මාණය කරේ. ඒ වගේම මර්වින් පෙරේරා මහත්මයාත් ඒ වගේ ඔහුගේ ගීත අනුවල ඇතුලේ අපි දකින MM බටහිර සංගීතන නෑකම් කියන MM දේවල්. හැබැයි මේ ඒක ඒ විදිහටම නෙමෙයි ගෙනාවේ ඒකේ මොකක් හරි පිරිපහදුවක් කරලා මොකක් හරි ශික්ෂණයක් යොදලා තමයි බාරගත්තේ. ඒක අපිට බාර දුන්නේ මම මේ කියන්නේ ඒ කාලේ. හැබැයි අද අපි දකිනවා අර ඒ කාලේ තියෙන අද අපි තාක්ෂණික පැත්ත කතා කරා නමුත් සංගීතමේ පැත්තෙන් තියෙන විවිධ අංශයන් ඒ විදිහටම ගෙනල්ලා මෙහි රෝපණය කරනවා. පැලවේද? ඒක තමයි ඒකට හොඳම කතාව කිව්වේ මේ අපේ අමරදේවස. අමරදේවස කිව්වා මේ 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 කොහෙන් ගත්තත් කමන්නේ මේ රූබල් රුපියල් කරගන්න කියලා. රූබල් ගෙනවට කමන්නේ. හැබැයි රූබල් රුපියල් කරලා ගන්න කියලා කිව්වේ හරි ඉතාලම ගැඹුරු කතාවක් කිව්වේ. ඉතින් ඒ වගේ ඕන සුලකකට එන්න ඉඩ දෙන්න. නමුත් මේක මේ කාමරේ මේ 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 විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියන තමයි කට්ටි කියලා තියෙන්නේ. මේ ඒ වගේම ඕන දෙකින් ගත්තර කමන්නේ නැහැ දේවල්. විවිධ සංගීතමය ආකෘති තියෙනවා විවිධ සංගීත ශෛලි තියෙනවා. ඒක මහා සාගරයක් වගේ. ලෝක සංගීත බැලුවාම ඒ හැමදේම ගන්න ඕනේ. නමුත් අපේ කියලා යම් කිසි දෙයක් ඉතුරු කරගන්නත් ඕනේ. නමුත් දැන් ඉන්දියාව බලන්න. ඉන්දියාව ඉතුරු කරගන්න ඕනේ හැමදේ. ඉන්දියාව ආරක්ෂා කරගන්න ඕනේ. ඒ ඉන්දියාවේ ඉන්න තරුණ සංගීත වේදින් පවා ඒක අනුගමනය කරනවා. සහ ඔවුන් ඒක පවත්වාගෙන යනවා. පවත්වාගෙන යනවා. දැන් මේ ලංකාවටලා තියෙන එක තමයි ඉතින් මම මේ හිතන ඒක තමයි මේ ගමන් මගේ දකිනකොට ඉතින් බොහොම ඉතින් කනගාටුදායක දේවලු තියෙනවා. ඉතින් හිතාගෙන යනකොට නමුත් රටක් විදියට පවතින නම් මම හිතන්නේ ඒ සංස්කෘතිකාංග මේ වගේ ගීතය නාට්‍ය කලාව ඒ කලාව රැකෙන්න ඕනේ යම් කිසි අනන්‍යතාවයක් එක කියලා මගේ පෞද්ගලික අදහස. හොඳයි. අපි ඔබ නිර්මාණය කරපු ගීතයක් මහමු තෝරන්න කිව්වොත් මොකක්ද තෝරන්නේ ඔබ? ඔබේ නිර්මාණය සුරෙන්. මම මේ තෝරගන්නම් මේකත් මම හිතන්නේ මෑතකදී නිර්මාණය වුණු ගීතයක්. රජී වෙල්ගම ලියපු ඉතින් ආයමත් ලියන්න සීකර මාදර කිවිදේ කියන ගීතය. මේක ජානක වික්‍රමසිංහ ගයපු ගීතයක්. සමාජ මාධ්‍යවලත් ගොඩක් ජනප්‍රිය වුණා. ඒ කියන්නේ මේකේ අමුතුම සංකල්පයක් තියෙන්නේ. ඔහු මවන්නේ අපේ ජාතියේ මහා ගාන්ධාරයා අමරදේවසගේ අවමංගල්‍ය දවසේ ඔහුට ඇතුණු සිතුවිල්ලක් ඔහුමා එක කියලා අපි දෙන්න යම්සි ගම දුර ගමනක් ගිලනකොට අපේ නිවසට ඇවිල්ලා තමයි ඔහු මේක ලිව්වේ. ලිල තනුවත් එතනම අපි දෙන්න රෑ එනකොට මේක නිර්මාණය වුණා. පාන්දර එකයි කියලා කිව්වා. ඔව්. රජී. මේ නිර්මාණය වෙලා මේ සීරු දිනාම වෙන ලෝකෙකදී හම් වෙනවා කියලා මේක කියවෙන්නේ. අමරදේවස අපේ විශාරද රදස කපුගේ කේමදාස මාස්ටර් ජෝතිපාල එතුළු සීරු දිනාම හරි හරි චමත්කාරජනක චිත්‍රයක් මෙයා මවනා මේ රජී මේකෙන්. ඉතින් මං ඉතාලම මේ කැමැත්තෙන් නිර්මාණය කරපු ගීතයක් මේක රජිගේ ආරාධනාව උඩ මම ජානක ඉතාලම හොඳ සාධාරණේ කරලා තියෙනවා මේ ගීතයට ගායනයේදී ජානක ඉතා ආසාවෙන් ගැයුවේ මේක මේකම අපි මං ඉතාලම කැමති ගීතයක් මම නිර්මාණ කර ගීත අතුරින් ඇත්තට මේ ලෝකෙ කොච්චර සුන්දරද ඒක තමයි ගියාට පස්සේ තමයි අපිටත් හිතා ගන්න වෙන්නේ හොඳ හැපි ගීතයක් ලියන්න සේකර මා ආදර කිවිදේ ඔහු ආවා ඔබේ ළඟට කිරි බැබලෙන රෑ සඳ වතුරේ Thank you.
වෙනද වගේ කලබලයට සර්පිනාවකුත් අරගෙන මාස්ටර් ඇවිත් මද අඳුරේ මලවුන්ගේ අවුරුදු දා සරසඳ බලන්නට නෑගම් යමු සඳ කරු අතරේ ඉතින් ආයෙමත් ලියන්න සේකර මා ආදර කිවිදේ ඔහු ආවා ඔබේ ළඟට කිරි බැබලෙන රෑ සඳ වතුරේ උන්ගේ දුක බලන්න මියුරු මීවි තත් අරගෙන ඇතෙක් වගේ ආවා කපුගේ ජෝති ඉතින් වාඩි වෙන්න නොගැයූ ගීතය ගයන්න අමරණීය පැදුරේ ශනිදා කරලිය අද රෝහණ ධර්මකීර්ති කියන මේ සංගීතවේදියාත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ. අපිට මේ අද ඔහුත් එක්ක මේ විදිහට කතා බහ කරන්න ලැබෙන මේ අන්තිම අවස්ථාව, අවසන් අවස්ථාව. රෝහණයි මේ අපි රෝහණ අයියා කියලා අපිට ගුවන් විදුලියේ නිරන්තරයෙන් මුණ ගැහෙන නිසා අපි විවිධ දේවල් කතා බහ කරන නිසා ඒ තමයි අපි ආමන්ත්‍රණය කරන විදිය. ඔහුට මම දැකලා නැහැ තරහ ගිහිල්ලා ඉන්න වෙලාව. සාමාන්‍යයෙන් ඔබ ඔකෙස්ට්‍රා එකක නැත්නම් විවිධ තැන්වලදී සංගීතඥයෙක් මෙහෙවන තැන්වලදී පවා අපි දැකලා නැහැ පාට් එකක් වැරදුනා සමහරවිට ඒ මොකක් හරි අත්වැරදීමකින් වුණත් කිසි තැනක තරහ ගිහිල්ලා ඉන්නවා. එහෙම නැත්නම් කෙනෙක්ට බනිනවා. අපි එහෙම දැකලා නැහැ. ඔබ හරි විනෝදෙන් ඉන්න කෙනෙක්. මම මේ අපේ දැන් ඒක අපිට ගොඩක් තේරෙනවා අපිත් එක්ක නිරන්තරයෙන් මුණ ගැහෙන නිසා කතා බහ කරන නිසා මම මේ අපේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාටත් රසිකයාටත් දැනගන්න මම මේ අහන්නේ. ඇත්තටම මේ ඒකට හේතුව මේ සංගීතයද? ඔච්චර උහම සැහැල්ලුවෙන් ඉන්න. ඔව්. සංගීතත් එක්තරා හේතුවක් වෙන්න පුළුවන්. සංගීතය සහ මම ලෝකෙ දිහා බලන විදිය. මම කොහොමත් මේ සංගීතයෙන් පරිබාහිරව ගත්තත් මේ කවුරුත් මිනිස්සු කියලා බලන්නේ. අපේ දුර්ලකම් තියෙන්න පුළුවන්. අනිත් මිනිස්සුන්ගේ දුර්ලකම් තියෙන්න පුළුවන්. මම මේ අනුෂ්ක මේ හැම ඕනම කළු වලාකුලක රිදි රේඛාවක් දකින කෙනෙක්. ඉතින් මට එක පාටයක් වැරදුනා කියලා යම් යම් දස්සකම් හැකියාවන් එක එක විදිහට තියෙන්න පුළුවන්. අයට අපි ශිල්පීන්ට වාදනය දුනත් යම් දෙයක් යම් පාටයක් වරදින්න පුළුවන්. සමහරට එක පටස්කාල ගහන්න පුළුවන්. නමුත් මේ මිනිස්සු එකම පිරිසක් මේ. ඒ ඔහුගේ වරදින පාට් එක පව ලස්සන වෙන්න පුළුවන් අර HM
අයකිවාගේ හොඳ ලස්සන කතා තියෙනවා එච්චම් අයගේ ජීවිතත් දැකීමල ඒ වරදින පාටික තමට ඕන කිව්වලු එච්චම් ජාර්දන ඒ වරදිනකොට ඒ වාදකයා පටිගත කිරීමේදී ඔහු ලියපු පාටික නෙවෙයි ගහන්නේ වෙන විදිහකට සරල කරගෙන ගහන්නේ ඒක කට්ටිය යට hina වෙන පටන් ගත්තා ජේෂ්ඨ වාදකයා එච්චම් එක දැකලා කිව්වලු මේ නෑ නෑ මේ ඔය ගහන ක්‍රමේ තමයි මට මගේ එක නෙවෙයි හරි ඕක තමයි මට ඕනකම ඒක කියලා ඉතින් බලන්න කොච්චර මානුෂිකද කියලා යාගේ හදවතට තියෙන සංගීතඥයගේ ඒව තියෙන්න ඕනේ නේද මේ මේ නැතුව නිකන් එහෙම නිකන් ආඥාදායකෙක් වගේ මට නම් හිතෙන්නේ නැහැ එහෙම සංගීතය කොහොමද කරන්නේ කියලා මේ හැම කෙනාම ඉතින් මිනිස්සු හරි අපි කවුරුණත් යම් යම් අඩු වැඩිකම් දක්ෂකම් වල තියෙන්න පුළුවන් හැකියාවේ තියෙනවා නමුත් මට නම් හිතෙන්නේ අර මට මතක් වෙන්නේ අර කපුගේ අයියා කිව්වා වගේ මේ සුනිල් දියදාරේම එකම ගඟුලකට වැටෙන දර්ශන වේදිස් කවියගේ සංගල්ප වේදිස් ලිව්වා සබඳ අපි කඳුනෝමු උණුන් පරයා නැගෙන සුනිල් දියදාරේම එකම ගඟුලකට වැටෙන ඒ ලෝක දිහා හැම බැලුවාම ඉතින් තරහ යන්න හිතුවන්නේ නැහැ ඔය කල්පනා කරේ ඇත්තට ඔබ විදිහට මේ ඔබ ඔය හිතන විදිහට අපිට හිතන්න පුළුවන් නම් ඇත්තට මෙහෙම ප්‍රශ්න ඇති වෙනෙකුත් නැහැ නේද මේ ලෝකේ මන් දැකලා නැහැ මං අහලා නැහැ ඔබ එහෙම ප්‍රශ්න ඇති කරගන්න ඇති වෙලා තියෙනවා කියලා. ඔව් නැහැ ප්‍රශ්න ඇති කරගන්න ගොඩක් අඩුයි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ ඉතින්. මොකද අනික කෙනෙක් එක්ක ආශ්‍රය කරනකොට ඒ පුජ්‍යලයාගේ යම් හොඳක් එක්ක ආශ්‍රය කරාම කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේ. අපිත් 100%ක්ම සම්පූර්ණ වෙන්න පුළුවන් නේ. ඒකට මේ ඔහොම කියනකොට අර මේ අපේ වහරේ තියෙන හිත හොඳ ගෑණි හැමදාම බඩින් කියලා. මේක සර වැඩිද නැද්ද මම මෙතන උදාගත්ත එක. නමුත් මම මේ කියන්නේ අර එහෙම බොහොම හිත හොඳින් ඉන්න ගියාම ප්‍රශ්න වැඩිනේ. ඔව් ඒ ඔබ කිව්ව වගේ ප්‍රතිපලත් ලැබිලා තියෙනවා මට. නැත්තේ නෑ. ඇත්තටම ලැබිලා තියෙනවා ඒවා. ඉතින් ඒවත් ඉතින් උපේක්ෂාවෙන් ඉවසා දරා ගන්නවා ඉතින්. ඒ ඔබ කිව්ව හරියටම හරි ඒ පුරාණ කියවන. පෙරන්නෝ නිකන් නෙමෙයි කිව්වේ. ඉතින් එහෙම මේ යම් ප්‍රශ්නත් ඇති වෙනවා. අකරදැබ්බ. නේ ඉතින් ඒවටත් මුණ දීගෙන ඉතින් ඔහේ ජීවිතේ ගත කරගෙන යනවා ඉතින් කාට රුදවක් කරලා අලුත් නිර්මාණ ශිල්පීන්ට අර ගායක ගායිකාවන්ට දෝ කරගෙන මේ අපි යන එක තමයි කරන්නේ ඉතින් අපේ මේ විකල්ප සංගීතින් අපේ මිත්‍රයා අපේ අජිත් අයියා දවසක් මේ වැඩසටහන අජිත් කුමාරසිරි මහත්මයා ඇවිල්ලා දවසක් කිව්වා මේ ලෝකේ අඳුනගන්න එක හරි කොහමරි අඳුරගත්තයි කියම ලෝකේ හැටි අඳුරගත්තට පස්සේ ජීවත් වෙන එක අමාරුයි අන්න අභියෝගේ ওই ජීවත් වෙන එක තමයි කියලා. ඒ කියන්නේ ලෝකේ ඇත්ත දැනගෙන ස්වરૂපය දැනගෙන ඒ අනුව ජීවත් වෙනවා කියන එක. සංගීත විද්‍යාවේ කැටියට මේ වෙලදටාන්ටම දවසක් ඇවිල්ලා කිව්වා. අන්න එහෙම දැනගෙන ජීවත් වෙනකොට මේ සංගීතඥ කැටියට රසඥතාවය දියුණු කිරීම වෙනුවෙන් සංගීතඥයෙක්ට මොකක්ද කරන්න පුළුවන්? මොකද මන්දනේ හැමතිස්සෙම නිර්මාණවේදී කියලා කියන්නේ සමාජ පෙර ගමන් කරුවෙක්. සාමාන්‍යයෙන් ඉන්න මහජනතාවයට වැඩිය ටිකක් උඩින් ඉඳලා ඔවුන්වත් ඒ තැනට ගන්න යම් යම් නිර්මාණ කරමින් ඉන්න අර සහෘදත්වය ඇති කරගන්නට හැකි පිරිසක්, විශේෂ පිරිසක්. සංගීතඥයෙක් හැටියට අන්න එහෙම රසය දියුණු කිරීම කොහොමද කරන්න පුළුවන්? ඇතෙම දැනුවත් කිරීමෙන් සහ යම් වැඩසටහන් වලින් කරන්න පුළුවන්. අපි මම සම්බන්ධ වෙනවා ගීතාලංකාර වැඩසටහනට මේ ඈත භාගෙදීන දැන් ගොඩක් සහභාගී වෙලා තිනවා ධම්මික බණ්ඩාර දෙක එක්කෝ විලා විවිධ රටවලත් පවත්වනවා හැම තැනදීම මම සම්බන්ධ වෙන්නේ නැහොත් ඉතින් ඒ වගේ වැඩසටහන් මේ සංගීතය සහ ගීතය කියන දේ පිළිබඳව මිනිසුන්ගේ නිවැරදි දැක්මක් ප්‍රඥාවක් ඇති කරන්න ආනන්දෙන් පටන් අර ප්‍රඥා විවරණ කියලා කියන්නේ ඉතින් ඒ වගේ දැනුවත් කිරීමක් කරන්න පුළුවන් ඇත්තටම මේ මම ගොඩක් ඉන්න මං ඉන්න සමාජයේ මිතුරු මිතුරු අතරේ විවිධ පන්ති වල විවිධ අය ඉන්නවා හන්දියේ කොල්ල කුරුට්ටෝ ත්‍රිවිල් ඩ්‍රයිවර්ස්ලා සීරු කට්ටියත් එක්ක මම ආශ්‍රය වෙන කිට්ටු ඇසුරක් තියෙනවා ගමේ වුණත් මම සමහරවිට කියා දෙනවා මෙන්න මේ මේක බලන්න මෙන්න මේ ගීතේ මේ ඊළා ඊට පස්සේ මම ඇත්තටම මේ දවසක් මම කිව්වා මට මේ හරි හිතාගෙන කතාවක එක මම ත්‍රිවිල් එකක ඉන්න මිතුරෙකුට ත්‍රිවිල් ත්‍රිදුරකට මම කියලා දුන්න මේ සින්දු කියන එක මේ සිරියහනේ ලනුවේ ඉරි සුසුම් මෙල්ල රැ කියලා සින්දුවම කියලා මම කියලා දුන්න යටලියේ නාරිලතා මල් පුදින්නේ කියන්නේ මොකක්ද මේ අදහස් කරන්නේ කියලා. ඊට පස්සේ ඒ මනුස්සයාට ඒක කොච්චර මේ ඊතර වැදුණාද මම මේක මෙච්චර කල් දැනගෙන හිටියට දැන් මේ අයියේ මේ කෝස් එක දැනගත්තේ කිව්වා. ඉතින් ඒක පුළු පුළුවන් විදියට අපිට මේක දේශනා කරලා රූපාණි වැඩසටහන් වලින් එහෙම නෙවෙයි
පුළුපුළුවන් ඉදිරි හොඳ සින්දුවක් අහන්න දීලා මෙන්න මේ හොඳ චිත්‍රපටයක් බලන්න කියලා කියලා අපි ඉන්න පරිසරයේම අපි අවටින්න එක කොහොම හැම කෙනෙක්ම අන්ධකාරයට සාපන කර පාන දැල්ව ගත්තොත් මේක මේ පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඔබ හරි අවංක කතාවක් ඔය කිව්වේ. මේ මොකද දන්නවද? ඔක සමහර අවස්ථාවදී අපි දකින්න ඔය ඕක ඉලක්ක කළා අපි කොහොම සමාජය හදන්න ඕන කියලා ඉලක්ක කරගෙනම වැඩ කරලා හැබැයි ඒ ඔස්සේ Tamanට කියලා යමක් දෙයක් හදාගන්න උදව් ඉන්න අතරදී ඔබ හරි අවංකයි ඇතින්. බොහොම ස්තුතියි. මොකද අපි එහෙම දැන් අපි දකින්නවානේ සමහර දේවල් නිවැරදි කරන්න හදන්න කියලා යන උදවිය හැදෙනවා මිසක් එහෙම අවංක චේතනාවෙන් කරන උදවිය හරිම විරලයි මේ සමාජය ඇතුලේ සහ මේ නිර්මාණ ක්ෂේත්‍රය ඇතුලේ අපිට එහෙම මුණ ගැහෙන්නේ හරි අල්පයි. ඔබ එහෙම චරිත පූර්වාදර්ශයට අරගෙන තියෙන දෙයක් කියන්නේ මං කියන්නේ සංගීත ලෝකයෙන් විතරක් නෙමෙයි සමාජලාවට ඔබ පොතපත කියවලා හෝ එහෙම නැත්නම් ඔබ සමාජ භාවිතයේදී ඔබ දැකපු චරිතත් එක්ක පරපර පැහැදිලුනේ නෑ මං කියන්නේ යම් විදිහකට අන්න ඒ වගේ චින්තනයක් ඔබට එන්න ඔබට එහෙම යම් පූර්වාදර්ශයක් ලැබිලා තියෙනවද මේ සමාජය තුළින් හෝ නැත්නම් කියවීම ඔස්සේ හෝ? ඔව් අනිවාර්යෙන් ලැබිලා තියෙන්න ඕනේ කියලා මම හිතනවා. ලැබිලා තියෙන්න ඕනේ ඒ ඔස්සේ මම හිතන්නේ. ඒක කොහෙන් අපේ දෙමාපියන්ගෙන් අපි ඇතිදරුණු පරිසරයෙන් අපිට පූර්වගාමීව උන්නු මේ අපේ ජ්‍යෙෂ්ඨ කලාකාරයෙක්ගෙන් ඇත්තටම බොහෝම මේ අපේ ඒ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් අතරේ ගොඩාක් මනුස්සකමකින් දේ තිබුණා. මම හිතන්නේ මේ වැඩි වශයෙන් මම කියන්නේ සියලු දෙනාම ගැන කියන්න මම දන්නේ නැහැ. මම දන්න අය ඉන්න ගොඩක්. කියන්නේ බොහොම අති සංවේදීව ජීවිතයේ යම් දේවල් දිහා ජීවිතයේ ප්‍රශ්න ගැන ක්ෂේත්‍රයේ තියෙන දේවල් ගැන අතිශය මානුෂිකව හිතපු මිනිස්සු ඉන්න අපිට උදාහරණ ගන්න පුළුවන් ඕන තරම්. ඉතින් ඒ මිනිස් ඒ ශිල්පීන්ගේ ඒ ප්‍රවීණයන්ගේ ඒ චරිත අපි කියවලා තියෙනවා. අපි දැකලා තියෙනවා, විඳලා තියෙනවා, අහලා තියෙනවා. ඉතින් ඒ ඔස්සේ යම් අපි චින්තන රටාව හැඩගෙන්නත් බොහෝ ඉඩ තියෙනවා. ඒ තුලින්ම වෙන්න පුළුවන් සමහරට මේක අපි උපතින්ම අර නොවෙන්නත් ඒ සමහරට ලෝකෙන් අපිට ලැබුණු දේත් ලෝකෙ විඳගත් දේ වෙන්නේ නැති අපිත් මේ යම් ජීවන ගමනකට අපි මේ බද්ධ කරගෙන තියෙන කියලා මට හිතෙන්නේ. හොඳයි. අපි ගොඩක් දේවල් කතා කළා. අනාගතයේදී මොන වගේ නිර්මාණාත්මක දෙයක් කිරීමේ බලාපොරොත්තුෙන් දෙන්නේ මේ ගුවන්විදුලියේ උපකරණ වැඩ කටයුතු වලට අමතරව? මට විශේෂ කියලා අරමුණක් නැහැ. මට ඉතින් ඇත්තටම මේ මට හිතෙනවා මේ ගොඩාක් දක්ෂ තරුණ තරුණියෝ හැංගිලා ඉන්නවා කියලා. මට පුළුවන් විදිහට එයට උදව් කරනවා. ඒ කට්ටිය ඉස්සරහට ගන්න මම කටයුතු කරනවා පෞද්ගලිකව. සංගීත ගීත රචකයෝ ඉන්නවා, රචිකාවියෝ ඉන්නවා, ගායකයෝ ඉන්නවා, ගායිකාවෝ ඉන්නවා. නමුත් අතක් හිතක් දෙන්න කවුරුත් නැහැ. මාධ්‍ය කොච්චර දුන්නත් අතක් හිතක් නැහැ. මගේ සිහිනේ තමයි ඒගොල්ලන්ටත් කවදාරි මේ තැනක් හම්බෙලා ඒගොල්ලන්ගේ දක්ෂකම් ලෝකෙට පෙන්න ගන්න අවස්ථාවක් හම් වෙන දවස තමයි මගේ මේ හීනේ. දැන් ඕකට මම කිව්වොත් එම ඕකට දැන් හරි ෂෝට් කට් එකක් තියෙනවා රියැලිටි ෂෝස් වලට ගියා නම් ඉතින් හරිනේ වගේ එකක් කිව්වොත් කෙනෙක් මම කිව්වොත් එහෙම ඔබට. ඔව්. මෙහෙමයි රියැලිටි ෂෝති අපි දැකලා අත්දැකීම් තියෙනවා. ඒ රියැලිටි ෂෝ වලින් ආපු අය අද පැවතිලා නැහනේ මේ දක්වා. මං හිතන්නේ එහෙම නැහැ. අනුගේ සින්දුවක් කියව පළියට තමන්ගේ නිර්මාණයක් හරියට කරගත්තේ නැති අය පවතින්නේ නැහැ. මං හිතන්නේ එහෙම තමන්ගේ නිර්මාණයක් කියලා එහෙම ජනපිල මිනිස්සු අතරට ගියා අඩුයි කියලා මට හිතෙන මන් දන්නේ නැහැ. මට තේරෙන විදිහට. ඉතින් එහෙම අර එක පාට මේ ලංකාවම හොල්ලගෙන ආවගේ නෙමෙයි අර පවතින්නත් තිබේ. අර ඔබ කිව්වාගේ ඉන්න ලේසි ඉන්නයි අමාරු. එහෙම ප්‍රශ්නකුත් තියෙනවනේ. ඉතින් ඒ වගේ ඉතින් ඒගොල්ලන්ගේ දක්ෂකම් පෙන්වන්න තියෙන අවස්ථාවක ඉතින් හොඳයි ඒක පැත්තකින් ඉතින් අවස්ථාව පෙන්වන. නමුත් ඉතින් මාධ්‍ය විසින් මේ මෙහෙවන්නේ මාධ්‍ය කවදාකවත් මා දකින මාධ්‍ය නම් ලංකාවේ මේ ඉස්සර ගුවන්විදුලි මාධ්‍ය අපේ ගුවන්විදුලි සංස්ථාව එහෙම කරේ නැහැ කවදාකවත්. නමුත් ඊට පස්සේ තරංකාරියව ප්‍රෞද්ගලික වාණිජවාදී අරමුණු කොටගත් මාධ්‍ය මං හිතන්නේ ඒ අරමුණු වලට යන ගමන මිසක් මේ ලෝකේ සැබෑ සොඳුරු ගමනට මේ යහපත් ගමනට යමක් කරා කියලා මම නම් හිතන්නේ. හොඳයි. ඔබ මන්දනේ මේ අවස්ථාවේ ඔබ කියපු ගොඩක් දේවල් පිළිබඳව මන්දනේ අපිට ආපහුසරයක් අර අපි ඉන්න මානයන් අපි ඉන්න ආස්ථානයන් ප්‍රශ්න කරගන්න ඔබ ගොඩක් දේවල් කිව්වා කියලා මම හිතනවා. ඒවත් එක්ක අපිට හිතන්න
අපි නික්ම යන්න සූදානම් වෙන්නේ නික්ම යන්න කලින් ඔබ තෝරන අවසාන ගීතය මොකක්ද? ඇත්තටම මේක WD අරිසිංහ කියන අති දක්ෂ ගායකයා වෙනුවෙන් මා නිර්මාණය කරපු ගීතයක්. මේක නිර්මාණය කළා මම හිතන්නේ අවුරුදු දැන් 6ක් 7ක් විතර. මාධ්‍යවල ප්‍රචාර වෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ ගීතය ගැන වරක් ආචාර්ය අජන්ත ආරණසිංහයන් පත්තරයක දිගු ලිපියක් ලියලා තිබුණා මේ ගීතය ගැන අගය කරලා. මේක හැබැයි මේ ධම්මික බණ්ඩාර කියන්නේ අමුතු ගොඩක් මේ අපූර්ව දේවල් ලියන කෙනෙක්. මේක පටන් ගන්නේ තහනම් රැයි තහනම් පැයි රස පළබුදි මිතහනම් ගහේ මට සාප නොකරව නුවරුනේ තොප දන්නේ නැ මේ පෙම්සුවේ කියලා. මේ අපි ලෝකයේ අපේ සමාජයේ අත්දැකින යම් සිද්ධියක ඔකර අත්දැකීමක පැතිකඩක් තමයි ධම්මික ලියලා තියෙන්නේ. මම කැමති මේක ටිකක් ආන්දෝලනයකට ලක්වුණු ගීතයක් කියන්න පුළුවන් ආපු අතරේ. නමුත් මේකේ මේ අර කියන දේ ඇතුළේ තියෙන ඇතුළන්තේ පොඩ්ඩක් මේ හරියට කල්පනා කරලා බැලුවොත් මේක ඉතින් විඳ ගන්න පුළුවන් කියලා මම හිතනවා. මම දන්නේ ඔබටත් මේක මේ අපේ අසන්නන්ටත් මේ ගීතේ විඳ ගන්න යම් ප්‍රවේශයක් ඔබ හදලා දුන්නා. එනිසා අපි මේ ගීතය විඳින්න අපේ රසික හිතවතුන්ට ආරාධනා කරන අතරවාරයේදීම රෝහණයි රෝහණ ධර්මකීර්ති කියන විශිෂ්ට සම්මානනීය හිත හොඳ සංගීතවේදියා බොහොම ස්තුතියි අද මේ වැඩසටහන පැමිණියාට. සහ ටිකක් ඔබ අල්ලගන්න අමාරු විවිධ නිර්මාණ කාර්යයන්වල විවිධ තැන්වල ඉන්න නිසා අද කොහොම හරි අල්ලගත්තා මාසයකට දෙකකට ඉතර පස්සේ. එනිසා මතනේ අල්ල ගැනීමත් එක්ක එතනේ බොහෝ දේවල් අපිට කතා කරන්න පුළුවන් වුණා මේ පැය දෙක ඇතුළේ ඔබේ නිර්මාණ භාවිතයන් පිළිබඳව. යන්න කලින් අවස්ථා දෙන්න මිනිත්තුවක් විතර ඔබට කියන්න තියෙන දෙයක් කියන්න. මට දැන් කියන්න තියෙන දේ තමයි මේ ඇත්තම ඔබට ස්තුති කරන එක. නම කියන්නේ ඒකට අමතරව ඔබට කියන්න තියෙන දෙයක්. මට ඉතින් විශේෂම කියලා දෙයක් නැහැ. ඉතින් අපි මේ ලෝකේ මිනිස්සු වෙලා ජීව ඉපදිලා මේ මනුස්සකම රැගෙන කාටත් උදව්වක් කරගෙන මහ පොළොට ආදරෙන් ජීවත් වෙමු කියන කතාව තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ සාකච්ඡාවට අනුසුක ගොඩක් කාලෙ ඉඳන් මට ආරාධනය කළේ. නමුත් ඉතින් විවිධ හේතු නිසා ඒක මගහැරලා ගියා. ඔබටත් ඉතාම ස්තුති මේ සංවාදයේ ඉතාම හොඳ තැනකට ගෙනල්ලා මේ සාකච්ඡාව මෙහෙවු ආකාරය මම ඉතාම අගය කරනවා. ඒ වගේම සිටි FM සේවයටත් මගේ කෘතඥතාවය පළ කරනවා. මට මේ වැඩසටහනට ආරාධනය කිරීම පිළිබඳව ඒ වගේම මේක අහගෙන උන්නු සියලු දෙනාටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ නිර්මාණත් එක්ක අපි අනාගතයේදී මුණ ගැහෙමු. රෝහණ ධර්මගීත අපේ සුන්දර සංගීතවේදියාත් එක්ක අපි අද මේ හමුව ගොඩනගමින් හිටියේ. එමනම් හිතවතුනේ අපි අදට නික්ම යනවා. යන්න කලින් අපිට තියෙන ගීතයක් අහන්න. ධම්මික බණ්ඩාර ලියු රෝහණ ධර්මගීති සංගීතවත් කළ මේ ගීතය ගයන්නේ WD ආර්යසිංහ. එතුමන්ගේ ගායනාත් එක්ක අපි අදට නික්ම යනවා. එළවෙන සතියේ සෙනසුරාදා උදෑයටට අපි මුණ ගැහෙනවා ශනිදා කරලේ. ජයග්‍රහී හෙටක් ඔබට. තහනම් රේ තහනම් පැයි රස පල බුදිමි තහනම් ගහේ මට සාප නොකරව නුවරුනේ තොප දන්නේ නෑ මේ පෙම්සුවේ තොප දන්නේ නෑ මේ පෙම්සුවේ Uh-huh.
හත වනනවා කඳු අතර අඩ සඳ එවෙනවා තොද අවුලු එක දෙක වැහෙනවා සහලම් දයස දොර හැරෙනවා වැහෙනවා රණහන්ස තුඩුලය හැපෙනවා මද සුළඟ කෙඳිරිලි නගනවා මදු පඳුන් උතුරා ගලනවා තහනම් රේ තහනම් පේ රස පල්ලබුදිමි තහනම් ගහේ මත ආප නොකරව් නුවරුනේ තොප දන්නේ නෑමේ පෙම් සුවේ තොපදන් නිනෙමි පෙම් සුවේ